විසිරගිය සිතුවිලි කරන විට පැමිණිලි සොයන විට සෙවනැලි හමුනිද මේ පද පෙළි මතක පද හොඳයි මේ අපි අදත් මතක පද දිගේ ඇවිදගෙන යන්න මතකයන් සංස්මරණය කරන්න මේ සූදානම හැමදෙනෙක්ම ආයුබෝවන් කියලා පිළිගන්නවා මේ අද මගෙත් එක්ක මෙහෙම මතකයන් ආවර්ජනය කරන්න සහභාගී වෙන්නේ කවුද කියන වගේම පූර්ව ප්‍රචාරයන් ඔස්සේ දැනගන්න ඇති හැබැයි මේ ඒ දැනගත්තත් මට හිතෙනවා මෙන්න මේ විදිහට මේ ගැන කිව්වොත් හොඳයි කියලා දැන් ප්‍රවේණියෙන් දේවල් වලට යොමු වෙන උදවි එහෙම නැත්නම් પરම්පරාවෙන් උරුමයෙන් කලාවට හෝ මොනෑම ශාස්ත්‍රයකට යොමු වෙන දුවල පුතාලා අපි දැකලා තියෙනවා ඒ પરම්පරාවල සිව්වෙනි પરම්පරාවල් තෙවෙනි પરම්පරාවල් දෙවෙනි પરම්පරාවල් එහෙම ක්‍රමිකව પરම්පරාවල් විදිහට ගලාගෙන යන තැන් අවස්ථා අපි දැකලා තියෙනවා හැබැයි මේ මේ කලා ශාස්ත්‍රය ඇතුලේ මේ ස්ත්‍රී පාර්ශවයේ එහෙම සහභාගීත්වය ටිකක් අල්ප වශයෙන් තියෙද්දි දුවෙක් විදිහට තමන්ගේ අනන්‍යතාවය නිවැරදිව හදාගත්තා කියලා එහෙම අපිට තාම විශ්වාසයක් තියෙනවා. ඉස්සරහට කොහොමද මේ දන්නේ පූර්ණ නිගමන වලට අපිට එන්න බෑ. නිවැරදි අනන්‍යතාවයක් තහවුරු කරගත්ත දුවෙක් මගෙත් එක්ක ඉන්නවා. දිනේෂ් ප්‍රියසාද් පවුලේ පළවෙනියනේ. ඔව්. දිනක්ෂි ප්‍රියසාද් දිනක්ෂි තමයි මේ අද මගේ ගමන් සගයා මගෙත් එක්ක මෙහෙම මතකයන් ආවර්ජනය කරන්න මතකපද ගැන කතා කරන්න එහෙම මම සහභාගී කරවගත්තේ එතන නංගේ පටන් ගන්න මට මේ මේ සින්දු ටිකත් එක්ක මේ දීලා තියෙන මේ සින්දු ටිකත් එක්කම ඒ කියන්නේ මගේ ඔළුව සම්පූර්ණයෙන්ම වෙනස් වුණා සාමාන්‍ය අපි මේකට කියන්නේ චේන් පයින්නවා කියලා ඒ වගේ චේන් එකක් පැනලා තියෙන්නේ දැන් මේ මේක මොකක්ද ඒ කියන්නේ දැන් මොකක්ද මේ මාත්‍රාව? එහෙම විශේෂ දෙයක් නෙවෙයි. නමුත් මට මගිතනි කුඩා කාලේ ඉඳන්ම gedara ඇහුණ ගීත. ඉතින් ඒවා අර සමහර ඒ කුඩා කාලේ ඇහුණට පස්සේ කාලයක් නොඇසූ ගීත ආයිත් යලි යලි ඇහෙන්න ගන්නවා. ඉතින් ඒ අර හිතේ රැඳුණු මතකයේ රැඳුණු ගීත තමයි මන් තවමත් ප්‍රිය කරන්නේ. ඉතින් මම හිතන්නේ තාත්තගේ ආභාෂයෙන් ආපු තාත්තගේ තිබුණු ඒ රසඥතාවයත් එක්ක අපිට ආපු දෙයක් වෙන්න ඇති. මට විතරනේ මගේ නංගිලා දෙන්නටත් ඒ විදිහටම කැමැත්තක් තියෙනවා මේ ගීත අහන්න. ඉතින් එහෙම විශේෂත්වයක් නැහැ මේ ගීතයේ මේ ගායකයාගේ මේ ගායිකාවගේ ගීතය අහනවා කියලා විශේෂත්වයකුත් නැහැ. ඕනෑම ගීතයක් රස විඳින්න පුළුවන් නම් හිතට දැනෙනවා නම් හිතට දැනෙන තනුවක් ගේයපද තියනවා නම් ඕනෑම ගීතයක් අහනවා. හොඳයි. එහම සාර කතා බහකට යන්න පුළුවන් මේ අපි දෙන්නට. මේ හරි දැන් මේ දැනෙන සීමාව තීරණය කරන්නේ මොකෙන්ද? ඒ කියන්නේ අර්ථ රසයද, ශබ්ද රසයද, කොහෙන්ද ඔයාට මේ දැනෙනවයි කියන තැන අල්ලගන්නේ? මං මේ අතුරු ප්‍රශ්න අහලා හරි මේ මේ වාව අමාරු දාන නෙමෙයි. මට මේ එහෙම කියව ගන්න ඕමනක් තියෙනවා මේ මේ මේක ඇතුලේ කොහොමද මේවා පෙළගස්ස ගන්න දේවල් කියලා. මෙහෙමයි දැන් කුඩා කාලේ නම් ගීත ඇහුවේ මං හිතන්නේ ගොඩක් ශබ්ද රසයත් එක්ක. අර්ථය ගැන කිසිම දැනීමක් තේරුමක් නැහැ. අර ඇහෙන ගීතේ මෙලඩියකට හිත ගිහිල්ලා දෙපාර තුන් පාර අහනවා. ඒ ඇරෙන්න මං හිතන්නේ කුඩා කාලේ කියන්නේ මම පෙරපාසල යන කාලේ නම් ওই ගීත මට ඇහුණ ගීත. ඉතින් ගොඩක් මං හිතන්නේ ඒ කාලේ නම් ඒ තනුවත් එක්ක තමයි මගේ ඒ කැමැත්තක් ආකර්ෂණයක් තිබුණේ ගීතවලට. නමුත් කාලයත් එක්ක ලැබෙන අත්දැකීම් එක්ක පාසල් යන කාලේ විවිධ අත්දැකීම් ලැබෙනවා. එතනින් එහාට ගියාම තව තවත් අත්දැකීම් එනවා. ඉතින් ඒ ලැබෙන අත්දැකීම් එක මට සමහරවිට හිතෙනවා මේ ගීත මට කොච්චර බද්ධ වෙලා තියෙනවද කියලා. හරියට නිකන් මටම ලියලා වගේ. ඉතින් ඒ අර අපිට දැනෙන හැඟෙන දේවල් ඒ ගීත ඇතුලේ තියෙනකොට අනිවාර්යයෙන්ම මං හිතන්නේ ඕනම කෙනෙක් ඒ ගීතයට ඇදිලා යනවා සහ ඒක තමන්ගේ වෙනවා. ඉතින් දැන් දැන් නම් ගීත අහන්නේ ගොඩක් තනුවටම නෙවෙයි. නමුත් ඒකේ තියෙන වචන ඒ තියෙන ඒ දැනෙන දෙයට තමයි ගොඩක් ගීතයක් අහන්නේ. හොඳයි අපි කතා කරමු. පළවෙනි මතකවාදය සඳවීමනින් සුදු සඳුන් නරන් ඉන්ද්‍රනි විජේ බණ්ඩාරගේ. ඔව් මේ ගීතය අදට වැඩිය හිට හොඳයි චිත්‍රපටයේ ගීතයක් 1960 ආපු චිත්‍රපටයක්. මේ ගීතය
මට හරි සමීපයි මොකද අර මං කියන්නේ මං ගොඩාක් කාලෙ ඉඳන්ම ඇහුන ගීත අතරින් එක් ගීතයක් මේක. ඒක දරුණු ඇලවිලි ගීතයක්. ඉතින් මේ ගීතය අහද්දී හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා. හරි සනීපයි ගීතය අහද්දී. මේ ගීතේත් වර්ෂන්ස් දෙකක් තියෙනවා. ඉන්ද්‍රාණි විජය බණ්ඩාර මහත්මියයි ලතා වල්පොළ මහත්මිය ගායනා කරන. මොකද ඒ චිත්‍රපටයේ සිටුවේෂන්ස් දෙකක්. ඒ කියන්නේ ඒ දුවගේ චරිතය කුඩා කාලේ මල්ලිව නලව නලව කියන ගීතය තමයි ඉන්ද්‍රාණි විජය බණ්ඩාර මහත්මිය ගායනා කරන්නේ. මල්ලි උස් මහත් වුණාට පස්සේ යාට ඇහෙන්නේ ලතා වල්පොළ මහත්මිය ගායනා කරන ගීතය. ඉතින් අදට වැඩිය හිත හොඳයි. චිත්‍රපට මම නම් ඇත්තටම මේ බලලා නැහැ. නමුත් මං සාමාන්‍යයෙන් ගීතයක් අහලා මට හිතේ මැවෙන එකත් එක්ක මං තාත්තත් එක්ක කතා කරනවා. එතකොට මට ඇහෙන වෙනම කතාවක්. මගේ දැන් හිතේ මැවෙන වෙන කතාවක් ගීතය හැද්දි මං දැකලා නැහැ නේද? ඒ මට තාත්ත කියපු කතාව තමයි ඕක. ඉතින් ඔය චිත්‍රපටය ගැනත් ගොඩක් විස්තර ඉතින් මාත් එක්ක කතා බහ කරලා තියෙනවා. මේ ගීතයට මං හරිම කැමති. තාමත් මං අහනවා. මම හිතන්නේ අන්තිමට ඇහුවේ ඊයේ උදේද කොහෙද? මේ හරි ලස්සන ගීතයක් ගොඩක් අපිට ඇහෙන්නේ දැන් දරුණු ඇලවිලි ගීතයකම අම්මා දුව පුතා නලවන ගීතනේ. නමුත් මේකේ අක්කා කෙනෙක් මල්ලි කෙනෙක්ව නලවනවා. තාත්තා සල්ලි හොයන්න හිඟමනේ ගිහිල්ලා පියා නැවතත් සතුට අරගෙන ගෙදරට එනකන් මල්ලිව බලාගෙන ඉන්න අක්කා කෙනෙක්ගේ ගීතයක්. හද මතකපද දිනක්ෂි ප්‍රියසාද් සමග. දිනක්ෂිගේ මතකපද දිගේ අපට එහෙම කොච්චර දුර ඇවිදගෙන යන්න පුළුවන්ද, කොච්චර නැවතුම් වල නවතින්න පුළුවන්ද කියලා දන්නේ නැහැ. ඒක මම හිතන්නේ රසික පාර්ශවයේ තේරුම් ගනි, අවබෝධ කරගනි. ඇය රංගන ශිල්පිනියක්, ඒ වගේම වැඩසටහන් ඉදිරිපත් කරන්නයක් විදිහටත් අපි දකිනවා. තාම ශිෂ්‍යාවක් විදිහට අධ්‍යාපන කටයුතු ඉවර වෙන්නේ නැති හැමදාම උපාධිය කරනවා. ඔව් ඒක තමයි. කියන්නේ සමහර මේ වැඩේටම සම්බන්ධ වෙන අවස්ථා කීපයකම අයියේ මම ලෙක්චර් එකේ ඉන්නේ. ඒ වගේ කෙටි පණිවිඩ එනවා. මේක තමයි මාත් බැලුවේ මොනවද තවත් මේ ඉගෙන ගන්න කියලා. මම ඉගෙන ගන්න දේවල් තියෙනවා තව සෑහෙන අපේ ජීවිතේ. හරි නංගි, මේ මම මේකත් මේ අහන්නේ මම අර ඔයාලට කලින් කිව්වා වගේ මට මේක හරි කොනක් අල්ලගන්න ඔයත් එක්ක කතා කරන්න එහෙම අපිට ලොකු සංවාදයකට යන්නත් පුළුවන්. මේ සමහර වෙල දැන් ඔය මම දැකලා තියෙනවා සමහර ලාට ඔය මේ ග්‍රේට් සේන්ස් ඒ කියන්නේ රුවන් නැකි වගේ දේවල් මේ වව ඉන්ස්ටාග්‍රෑම් හරහා FB හරහා එහෙම ෂෙයා කරන නිතර ඒක හුමාරු වෙනවා, හුමාරු කරගන්නවා. ඒකත් එක්ක ඒවා කියවලා අපට එන එක සහ නිරන්තරයෙන් ෂෙයා වෙන්නේ මොනවද හුමාරු වෙන්නේ කියන එක ඇතුලේ මට නිකන් හේතුණා ඔයාගෙන් අහන්න මේ දැන් ජීවිතය ගැන මොකක්ද ඔයාලට තියෙන අදහස ගැනව. දැන් මේ බාහිරව ඒ කියන්නේ භෞතිකව පේන දේවල් වලින් හිතෙනවා සිහින සිතුවිල්ලක නෙමෙයි ඉන්නේ කියලා. මම හරි අවබෝධයක ඇති කියලා මම කැමතියි. මොකක්ද ඔයා අවබෝධ කරගෙන තියෙන කියලා ලයිෆ් කියන්නේ මොකක්ද කියලා. ජීවිතේ තාමත් එහෙම මම ඒ කියන්නේ මොකද්ද කියන දේ හරියටම අවබෝධ කරගෙන නැති කෙනෙක් මං හිතන විදිහට. මොකද මට තාමත් තේරෙන්නේ නැහැ මොකද්ද ජීවිතය කියන්නේ කියලා. සමහර විට වයසෙන් මුහුකුරා යද්දී තව ඉදිරියේදී මම දැනටත් අත්දැකීම් ගොඩක් ලබලා තියෙනවා. මොකද මං පොඩි ළමෙක් නෙමෙයි, මං වයස 25කට කිට්ටු වෙන්න ජීවත් වෙලා තියෙනවා. ඉතින් ඒ කාලේ අතරවලදී මම හිතන්නේ ගොඩක් ගැහැණු ළමයින්ට වැඩිය මම මගේ කියන්නේ මං ළඟින් ආශ්‍රය කරන මගේ ඉහෙලියන්ට වැඩිය මං ජීවිතයේ අත්දැකීම් ලබාගෙන තියෙනවා. සමහර ඉදිරියේදී මට ජීවිතය අවබෝධ කරගන්න පුළුවන් වී ඉදිරියේදී ලැබෙන අත්දැකීම් එක්ක. දැනට ජීවිතය කියන්නේ මට හිතෙන මං මේ ජීවත් වෙන මොහොත මං ගත කරන්න ඕනේ. අනාගතයක් ගැන ඒක හොඳ දෙයක් නොවෙන්න පුළුවන්. ඒක කාටවත් මම දෙන ආදර්ශයක් නොවෙන්න පුළුවන්. නමුත් මට අනාගතය ගැන හිම බලාපොරොත්තුවක් නැහැ. ලොකු බලාපොරොත්තුවක් නැහැ. ඒක මට දැනෙන දේ. මං අනාගතයේ මේ දේවල් කරන්න ඕනේ කියලා මං කවදාවත් මෙහෙම ප්ලෑන් කරගෙන නැහැ ජීවිතේ. මං එන විදිහට තමයි ජීවිතයට මුහුණ දෙන්නේ. මං එක කිව්වහම ගොඩක් අය මට බනිනවා, දොස් කියනවා. එහෙම නෙමෙයි ඔය ජීවිතය ගැන මෙහෙම බලන්න ඕනේ. නමුත් මං කැමති මගේ අතීතයත් එක්ක ජීවත් වෙන්න. මං ආසයි මේ මොහොත සහ අතීතය. ඒක තමයි මාව ඉස්සරහට ගෙනියන්නේ. මම හිතන්නේ ගොඩාක් වෙලාට මං අතීතයේ ඒ ලැබපු අත්දැකීම් තමයි මාව ජීවත් කරවන්නේ. මං දැනට ඉතින් ජීවත් වෙනවා. අනාගතේ මොනවා වේද කියන්නේ මං දන්නේ නැහැ. ලැබෙන දේ ඒ විදිහට සතුටෙන් හරි අසතුටෙන් හරි බාර ගන්නවා.
හැම දෙයකම සීමා සලකුණු සටහන් කරන්න ජීවිතය ඇතුලේ අතීත අත්දැකීම් සහ මේ 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 අධ්‍යතනයේ පවතින දේවල් එක්කද හැම දෙයක්ම මම අහන්න හැම දෙයක් ගොඩක් වෙලාවට ඔව් ගොඩක් වෙලාවට අතීතයත් එක්ක තමයි ඉරනමට සෑවම ගැටි වෙයි මේ ඔබේ ළඟ ගීතේ මේක මේ වෙන වර්ෂන් එකක් කියන්නේ මේකත් වර්ෂන්ස් දෙකක් තිබ්බා කියලා. මේක වර්ෂන්ස් දෙකක්. ධර්මදාස වල්පොලගේ තමයි මේක. ධර්මදාස වල්පොල මහත්මයා සහ ලතා වල්පොල මහත්මියගේ එකත් 1912 ගණන් වල වීර විජේ චිත්‍රපටයට ඕන් කරපු ගීතයක්. හැබැයි මට ඒකේ ඒ වර්ෂන් එක අහන්න අවස්ථාව ලැබිලා නැහැ. සමහරට ඇහිලා ඇති. නමුත් මගේ හිතේ රැඳිලා තියෙන්නේ ඊට පස්සේ කරපු එක. ඒ කියන්නේ තාත්තගේ චිත්‍රපටයකට වරදට දඬුවම් චිත්‍රපටයේ ද කරපු ගීතය ඉරනමට සෑම ගැති වෙවි. ඒක ගායනා කළේ එච්.ආර්. ජෝතිපාල මහත්මයා සමඟ ලතා වල්පොල මහත්මිය. ඉතින් ඒකේ විජය කුමාරතුංග මහත්මයා සහ මාලනී ෆොන්සේකා මහත්මිය තමයි රංගනින් දායක වෙන්නේ. ඒ රූප රචනය තමයි මගේ මට මතක. පොඩි කාලේ ඕක මම නරඹන්න ගියා. මම හිතන්නේ 4 වසර වගේ ඉන්නකොට චිත්‍රපට ශාලාවක ආයිත් පෙන්නනවා කියලා තාත්තා එක්කගෙන ගියා බලන්න. නැත්නම් ආයිත් අපිට ඒවා බලන්න අවස්ථාවක් ලැබෙන්නේ මොකද වරදර දනුවම් චිත්‍රපටේ මම හිතන්නේ රූපවාහිනී නාලිකාවකවත් තාම ප්‍රදර්ශනයට අවසර දීලා නැහැ. ඉතින් ඒ 4 වසරේදී නරඹපු චිත්‍රපටේ මට මතකයි. ඒකෙන් තමයි මට ගීතයට ආසාව ආවේ. හැබැයි ඒ කාලේ ගීතය ගැන තේරුමක් නැහැ. තාලෙ ලස්සනයි අහන් ඉන්න පුළුවන් හරි මිහිරි. ඉතින් ඒ හින්දා අහන් හිටියා. නමුත් දැන් කොච්චර ලස්සනයිද කියලා තේරෙන ඕක හියුගෝ ප්‍රනාන්දු මහත්මයා තමයි රචනය කරලා තියෙන්නේ. ඉතින් ඔහු මේ යන්නට පෙර මට ඔහුවත් මුණ ගැහලා තිනව ගොඩක් කුඩා අවදියේදී. ඉතින් ඒ ගීතේ හරිම අපූරු වචන ටිකක් තියෙනවා. ඉතින් ඒකට මම දැන් ලැදියාවක් තියෙන වචන වලට අද දිනක්ෂි ප්‍රියසාත් මේ අපේ પરම්පරාවට පස්සේ પરම්පරාවේ ඒක ගොඩක් හොඳයි මේ බොහෝ වෙලාවට අපට හම් වෙන්නේ අපට වැඩි ඉස්සරහ කලින් પરම්පරාවල් වල උදවිය සහ ඒ උදවියගේ પરම්පරාවල් වල තිබ්බා වූ කාරණා තමයි කතා බහ කරන්න වෙන්නේ අපේ પરම්පරාව සම්බන්ධයෙන් මොනවද අපි කතා කරන්න කියලා ටිකක් පස්සට කතා කරමු මං එන්නම් ආයෙත් අර මේ රසවින්දනය සහ මේ රසිකත්වයේ කියන කැලල සම්බන්ධයෙන් ඒ කොටස සම්බන්ධයෙන් මට නිකන් මම ඔයගෙන් අහන්න හේතුනේ මේ දැන් අපි සමහර වෙලාවට අපි දේවල් රස විඳිනවා වගේම අපි තවත් කාගේ හරි රසිකයෝ බවට පත් වෙනවා. දිනක්ෂිටත් එහෙම ඇති. දිනක්ෂි කාගේ හරි රසිකයෙක් වෙන්න පුළුවන්. දැන් මම දිනක්ෂිගේ රසිකයෙක් වෙන්න පුළුවන්. ඒක නිසා අපි ওই කොටස් දෙකේම සැරිසරනවා. හැබැයි මේ මොහොත වෙද්දී දැන් මම හිතන්නේ 80 මැද භාගයේ අද 90ද 90 ඔව් එහෙනම් 90 දැන් අපේ 80 પરම්පරාව විදියට දැන් මේ પરම්පරා දෙක ඇතුලේ අපිට ගොඩාක් කාලවලට හම්බ වෙන්නේ කියන්නේ බොහෝ තැන්වල මුණ ගැහෙන්නේ මේ හරි අන්තවාදී රසිකත්වයක් තියෙන පිරිස් ඒ කියන්නේ ඒ අන්තවාදී කියන වචනයම තමයි ඒකට පාවිච්චි කරන්න ඕනේ හරි ගැති ඒ කියන්නේ අර සමබරව සමපෙළක ඉන්න හැම සූදානමක් කාගේවත් නැහැ මේ මේක ටිකක් ව්‍යසනයක් විදිහට පැතිරලා තියෙනවානේ. අපි අකමැත්තෙන් වුණත් ඒක ටිකක් පිළිගන්න වෙනවානේ. ඒ කියන්නේ දැන් වාගේ සින්දු ටික හම්බුන ගමන් සහ වාගෙන මම දන්න කියන උදවිය මගෙත් එක්ක කතා කරපු දේවල් සහ ඒ උදවිය කියපු දේවල් එයා අපිට මහා ප්‍රහර්ෂයක් ඇති වෙනවා. ෂා මරුනේ මේ නියමයිනේ එහෙම රහක් තියෙනවා නම් මේ කියන්නේ මේක ඇතුළේ ඊළඟ වැඩේ කරන්න පුළුවන් නේ මේගොල්ලන්ට කියලා. මේ දැන් කොහොමද මේ කියන්නේ මොකක්ද මේ මේක මෙහෙම ව්‍යාකූල වෙලා තියෙන්නේ ඇයි මම කියන්නේ මේ අර එක පැත්තකටම විතරක් ගැති වෙන්නේ නැති. ඒ කියන්නේ මුල් හොයාගන්න අකමැත්තක් දක්වනවා. එක පැත්තකට විතරක් ගැති වෙනවා. මේ ආදී එක එක මේ විනාශකාරී දේවල් සිද්ධ වෙන්න හේතුවක් විදිහට දකින්නේ මොකක්ද වාට හේතෙන්නේ. මේ අපි මේ උත්තර හොයනවා නෙමේ. නිකන් අදහසක් අපට එහෙම ෂෙයා කරගන්න පුළුවන් නම් මේ වටත් එහෙම හිතනවා ඇතිනේ. මේ ඔව් දැන් අපේ પરම්පරාව ගත්තාම දැන් මගේ මන් දන්නා මොකද මම පාසල් යන කාලේ ඉඳන්ම ගොඩක් ගීත අහනවා පැරණි ගීත අහනවා නමුත් ඒවා මට රස විඳින්න ඒවා බෙදා හදාගන්න මට යාළුවෙක් නැහැ හරියටම මොකද මම ඉගෙන ගත්තේ බමුල්පිටිය ශුද්ධ පෞලේ කන්‍යාරාමේ ඉස්කෝලේ වැරද්දක් නෙවෙයි නමුත් මාත් එක්ක හිටපු මගේ එහෙලියන් ඒ අයට සමායට ගොඩක් අයට ඒ ආභාෂයේ නිවසින් නොවෙන්න පුළුවන් නමුත් ඒකට යන්නත් ඔවුන්ගේ එහෙම කැමැත්තක් ප්‍රියතාවයක් නැහැ
අර හැදිලා තියෙන සමාජ වටපිටාව සහ අපිව සමාජයෙන් මෙහෙවන ඒ දේත් එක්ක මේ ළමයි හිතාගෙන ඉන්නේ يعني අර ඉංග්‍රීසි සින්දු බටහිර පන්නේ ගීත ඒව තමයි ගීත සහ නව පරම්පරාවේ බිහිවෙන ගීත ඒ කාලේ තමයි පොප් සංගීතයම ප්‍රචලිත වෙන්න ගත්තේ මම පාසල යන කාලේ ඉතින් ඒව තමයි ගීත නමුත් මං හිත යටින් කල්පනා කරනවා ඒ කාලෙත් ඇයි මේ වට වැඩි කොච්චර මේ සින්දු ලස්සනද කියලා නමුත් ඒක මට කියන්න බෑ ඒකට මං කියපු ගමන් මාව කොන් වෙනවා එම් වෙලා තියෙනවා පාසල යන කාලේ ළමයි කියනවානේ මොනාදනේ ඔය සිංහල සින්දු අහන්නේ මොනාද එහෙම තත්ත්වයක් තමයි තිබුණේ ඒකට එක හේතුවක් මම හිතන්නේ දැන් මේ තාත්තලත් එක්කනේ මං ගොඩක් වෙලාට කතා බහ කරන්නේ එතකොට ඒ කාලේ ඒගොල්ලන්ට අර පාසල යන කාලේදී වුණත් මේ සාහිත්‍ය කියන දේ විෂය නිර්දේශය තුළම තිබුණු දෙයක්. ඉතින් සාහිත්‍ය වෙලාවට ගොඩක් වෙලාට ඒගොල්ලෝ මේ සාහිත්‍ය පොතේ තියෙන කරුණු කාරණා නෙවෙයිනේ කතා කරන්නේ. ඒගොල්ලෝ නර්මන චිත්‍රපට ගැන, ඒහන ගීත ගැන, ඒව ලියලා තියෙන කවුද සංගීත අධ්‍යක්ෂණය මේ දේවල් උත් පාසල් කාලච්ඡේද වෙලාවේදී කතා බහ කරනවා. නමුත් මට පාසල යන කාලේදී කවදාවත් මගේ ගුරුවරයෙක් ගුරුවරියක් ඇවිල්ලා මං අහන ගීත මොනාදවත් මං බලපු චිත්‍රපටයක් ගැනවත් මං හිතන්නේ මගෙන් කවදාවත් මං බලපු චිත්‍රපටයක් ගැන කවදාවත් ගුරුවරියක් අහලා නැහැ. ඉතින් ඒ අර අපේ කාලේදී ඒ දේවල් රස විඳින්න ලැබුණු අවස්ථා මං හිතන්නේ පාසල් විෂය නිර්දේශෙන්ම කප්පාදු කරලා තිබුණා. අපි සිංහල කරද්දී සිංහල සාහිත්‍ය එකට එකතු කරලා තිබුණේ ඉතින් එතනදී සබ්ජෙක්ට් එකෙන් එහාට කතා කරන්න අපිට එහෙම අවස්ථාවක් නැහැ. ඉතින් මේ වගේ පොඩි පොඩි දේවල් හින්දා මම හිතන්නේ අර අපේ රසඥතාවය බාල්දු වෙලා තියෙනවා. ඒක පාසල යන කාලෙදිම ඇති වුණු දෙයක්. සහ තරඟකාරීත්වය හැමෝම මේ අධ්‍යාපනයේ පැත්තේ යනවා නමුත් අර කලාත්මක දෙයක් රස විඳින්න කිසි උනන්දුවක් නැහැ. අපේ තරඟකාරීත්වය ඇතුළේ ඉසිඹුලන්නේ කලාව වෙන්නේද ගීතයකින් වෙන්න පුළුවන් චිත්‍රපටයකින් වෙන්න පුළුවන් يعني කියවන්න එහෙම පිස්සුවක් තියෙනවා නම් කියවීමෙන් වෙන්න පුළුවන් අපි ඉසිඹුලන්නේ ඒ වගේ මොහොතකින් එතකොට මේ ඒක බාධාවක්ද? නමුත් හැමෝම නෙවෙයි. ඒ කියන්නේ අර අපිත් අර යන රැල්ලටම අහුවෙලා යනවනේ. ඔව්. ඉතින් සමහරලාට අපිට උනත් ඒ කලා නිර්මාණයක් රස විඳින්න ලැබෙන මඟ ඇහිරෙනවා එහෙම වෙලාවල් වලදී. ඉතින් මම හිතන්නේ ඒ දේවල් එක තමයි ගොඩක් කලාවට අපේ පරම්පරාවට මේ කලා නිර්මාණ ගීත රස විඳින්න ලැබෙන අවස්ථාන් අඩු වෙලා තියෙන්නේ. ඒකත් එක්කම අඩු කරගෙන තියෙන්නේ. ඔව්. ඒකත් එක්කම මම හිතන්නේ මාධ්‍ය හරහා උනත් අපිට එවැනි වූ දේවල් එවැනි වූ ගීත වුණත් අහන්න දකින්න අහන්න නම් අඩුම තරමේ හම්බ වෙනවා. ගුවන් විදුලි මාධ්‍යයකින් වුණත් අහන්න හම්බ වෙනවා. ඒක පිළිගන්න ඕනේ. නමුත් ගොඩක් අය දැන් මේ වෙනකොට රූපවාහිනියට හැබැයි වෙලා තියෙන. ඉතින් රූපවාහිනිය තිරේදී අපිට දකින්න අවස්ථාවක් නැහැ. ඇහුවත් කියන්නේ ඒකට අපිට දාන විෂුවල් එකක් නැහැ. ඉතින් ඔඩියෝ එක විතරක් දාන්න බැහැනේ. ඉතින් අර ඒ වගේ දේවල් හින්දා රූපවාහිනියෙන් දිනුනත් පැරණි ගීතයක් එහෙම රස විඳින්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. හැබැයි අර ලිරික්ස් වීඩියෝ වගේ කන්සෙප්ට් එකකට ගිහිල්ලා එහෙම සංකල්පයක් උඩ හරි නිම වෙනෝ නම් හොඳයි නේද? ඔව් එහෙමත් හොඳයි. මම හිතන්නේ ඒකට මග පාදලා දීලා දෙනවා YouTube හරහා. ඔව් ඔව්. ඉතින් මම හිතන්නේ අලුත් පරම්පරාව අපි වුණත් ගොඩක් ගීත YouTube හරහා තමයි හොයාගන්නේ. ඉතින් ඒක මම හිතන්නේ තාක්ෂණයේ දියුණුවත් එක්ක හොඳ පැත්තකට හැරිලා තියෙනවා. ඇත්තටම හැබැයි මට අපේ පරම්පරාව ගැන එකලාවකට දුකයි. ඒ කියන්නේ මට මං ගැන නෙවෙයි දුක ඒගොල්ලෝ ගැන දුකයි අපරාධේ මේගොල්ලන්ට මං වගේ මේවා අහන්න ලැබෙනවා හොඳයි කියලා. මං ඒ හින්දා ගොඩක් වෙලාවට මං අහන්න ලැබෙන ගීතයක් නම් මම Facebook හරහා ගොඩක් වෙලාට ඉන්නවා. ඉතින් මං ඒක උත්සාහ කරන තව කාට හරි දෙන්න. ඉතින් ඒකට උනන්දුවක් දක්වන කෙනෙක් ඉන්නා නම් මගෙන් ඉල්ලනවා ගීතේ ඕගාව තියනවා නේ මට එවන්න කියලා. එහෙම උනන්දුවක් දක්වන කෙනෙක්ට මං යවනවා. නැත්තම් උනන්දුවක් නොදක්වන කෙනෙක්ට දීලා ඒකේ තේරුමකුත් නැහැ. ඉතින් ඒක තමයි ඉතින් ගොඩක් අපේ පරම්පරා ගැන කියන්න පුළුවන්. මම මේ පරම්පරා දෙයකට බයින්න තවත් පරම්පරාවක කෙනෙක් මේ හවුලට අල්ලගෙන එම මේ කාටවත් එහෙම පරිභව කරන්න ඕම නමක් නෙමෙයි. ඉතින් ඇතරම දැන් සමහර වෙලාවට දැන් අපටත් මුණ ගැහෙනවා හම්බ වෙනවා මේ ඒ ඔක්කොමත් ඇතුලේ ඔහොම කතා බහ කරද්දී තමයි දේවල් හොයාගන්න පුළුවන් වෙන්නේ. සමහර වෙලාවට මේ කියන්නේ අපට පරම්පරා දෙකකට එහා පැත්තේ දේවල් සම්බන්ධයෙන් අප්ඩේට් ආ ඉන්නවා අපට වැඩි ඒගොල්ලන් යාවත් කාලේ නැහැ. ඒ කියන්නේ අපේ පරම්පරාවට වඩා පරම්පරා දෙකකින් විතර පාලය දන්නවා අපටත් දෙකකින් විතර උඩ දේවල්.
ඉතින් එහෙම දේවල් ඉන්න අතරේ මේ කියන්නේ හරියටම හොයාගන්න බෑ මේක මේ කොතනින්ද මේ කියන්නේ විනාශ වෙන්නේ නැත්තම් මේගොල්ලන් මේක අතහරින්න කොතනින්ද කියලා එහෙම අපට හරිතනකින් අල්ලගන්න පුළුවන් නම් හොඳයි හරියට මේ 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 වගේ දැන් මේ ඔයගේ ඊළඟ මතක පදේ ලකඩි ලම්පම් පම් මේකත් අර ඉස්සල්ලා වගේම කුඩා කාලේදී නිවසේදී අහන්න ලැබුණු ගීතයක් ලකඩි ලම්පම් පම් මේ ඕක මම හිතන්නේ මම පෙර පාසල් යන කාලේදී වගේ ඉඳලා මට අහන්න ලැබෙන්න ඇති මට මතකයි කුඩා අවදී නම් ඇහෙනා මොකද ඕක ඕනම කෙනෙක්ගේ හිත ඇදිලා යන ගීතයක් බාලම් මහලු විශේෂත්වයක් නෑ ඕනම කෙනෙක් ගීත අහපු ගමන් හිත ඇදිලා යනවා නැට වෙනවා මේ එම්.එස්. ප්‍රනාන්දු මහත්මයාගේ මේ අපිට අහන්න ලැබෙන්නේ නෑ නමුත් ඒක ගොඩක් වෙලාවට අහන්න ලැබෙන්නේ නැහැ ඕක හිත ඇදිලා යන විදිහට ඕක කරලා තියෙනවා මම ඕකේ සිට්යුේෂන් එක දන්නේ පස්සේ මොකද ඕක අඩංගු වෙලා තියෙන්නේ හොඳම වෙලාව චිත්‍රපටේ හොඳම වෙලාව චිත්‍රපටේ මම මේ තාම හොයනවට බලන්න ආසයි ඒක නැහැ ඒක 1983 කලබල කාලෙදී විජේ ස්ටුඩියෝ එකට ගිනි තියබ්බ වෙලාවේ ඒ චිත්‍රපටයත් මේ පිච්චිලා කියලා තමයි මට කිව්වේ තාත්තා ඉතින් තාත්තා කියනවා මේ ජාති ආලෙන් මත් වෙච්ච කට්ටිය අපේම චිත්‍රපට තමයි අන්තිමට අපිට නැති කරලා තියෙන්නේ කියලා. ඉතින් අපේ පරම්පරාවට තමයි ඒකේ ආවාසිය. අපි ආසාවෙන් ඉන්නා මොකද මේ චිත්‍රපටේ සින්දු බර ගානක් තියෙන හරිම ලස්සනයි. නමුත් ඒ සින්දු එක්ක ඒ රූප රචනය මට බලාගන්න විදිහක් නැහැ. ඉතින් ලකඩි ලම්පම් පම් ගීතයත් ඒ සිටුේෂන් එකේ වෙන්නේ ගාමිණී ෆාන්සග මහත්මියයි මලනී ෆාන්සග මහත්මියයි අම්මගෙන තාත්තා කෙනෙක් කියන්නේ රුක්මණී දේවි සහ එඩී ජයමාන්න කියන දෙපළ තමයි ඉඳලා තියෙන්නේ. ඉදදනාගෙන් වෙන් වෙලා ඒ කියන්නේ ඉදදනාට හොරෙන් පෙර පාසලක ළමයි එක්ක ගීතය ගායනා කරන්නේ. ඉතින් ඒ ගීතයේ ඒ විදිහට තමයි ඒක ලියවිලක් තියෙන්නේ. ඉතින් ඒ ගීතයේ තියෙන ඇහුවාම දැක්කාම බැලුවාම මොකවත්ම නොසිතේ නම් ඉතින් අම්මටයි තාත්තටයි මුකුත් හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ ළමයි එක්ක අරගොල්ලමුත් කලවම් වෙලා තමයි ඉන්නේ. ඉතින් ඒ සිට්යුේෂන් එකට ලියලා තියෙන ගීතයක් මේ සමහරට සින්දුව අහද්දී කිසි තේරුමක් නැහැ කියලා හිතනවා. මොකද මේකේ පදයෙන් පදයට කිසි බැඳීමක් නැහැ. අපි ඉතින් දැන් කාලේ ඇහෙන සින්දු වලටත් අපි කියනවානේ කිසිම තේරුමක් නැති ගීත කියලා. ඉතින් හැබැයි ඇත්තටම ওই ගැසි සින්දුව ගැන හරියටම හිතලා බැලුවොත් අපිට තේරුමක් හදාගන්න පුළුවන් ගීතේට. මේ ලස්සනේ මං ආසයි සින්දුවට. ඒ වචන හරබක් තියෙන කොහොමඩක් එම්.එස්. ප්‍රනාන්දුගේ ගීතවල සහ ඔහු ලියපු ගීතවලත් එහෙමයි මේ මේ හිතාගන්න බැරි දේවල් තමයි මේ මේ පදවලට ගෙනල්ලා තියෙන්නේ. මිතන් එක කරුණරත්න අබේසේකරයන් විසින් තමයි ලියලා තියෙන්නේ. මේ ගීතේ. තාත්තා ගැන නිතර කතා කරන නිසා ඔහුත් සිනමාවේ විශේෂ පුද්ගලයෙක්. ඒ කියන්නේ විශේෂ ප්‍රයෝග කියන එක මේ තාක්ෂණයේ අතින් හරිම මේ දෙලිදු අවධියක හිටපු අපිට එහෙම විශේෂ ප්‍රයෝග හරහා සහ සිනමාවට මම හිතන්නේ සියලු මේ පැතිවලින් සම්මාදම් වුණු පුද්ගලයෙක්. අධ්‍යක්ෂණයෙන් සහ අධ්‍යක්ෂණයෙන් නිෂ්පාදනයෙන් තිර රචනවාදී අනේක විධ ඉසව් තරණය කරපු පුද්ගලයෙක්. මම තාත්තා කොහොමද කියලා නෙමෙයි අහන්නේ, සිනමාකරුවෙක් විදිහට මොකක්ද නංගිගේ නිර්වචනය, ඔයාගේ නිර්වචනය මොකක්ද තාත්තා ගැන? තාත්තා මං හිතන්නේ ශ්‍රී ලංකේ සිනමාව තුළ යම් කිසි ආකාරයක වෙනසක් ඇති කරපු කෙනෙක් විදිහට මම විශ්වාස කරනවා. මොකද ඔහු හරිම දක්ෂයි. ඒ කියන්නේ තවමත් මං හිතන්නේ ඔහුගෙන් හරි ප්‍රයෝජනය සිනමාව තුළ කවුරුවත් ලබාගෙන නැහැ කියලා මං හිතනවා. සහ ඔහුගේ නිර්මාණවත් ඔහුට හරියට කරගන්න තරම් මිනිස්සු ඉඩකඩ ලබා දෙන්නේ නැහැ ලංකාවේ ගොඩක් එහෙමනේ. කතුරු හොයාගත්ත මිනිස්සුමනේ අපට හම්බ වෙන්නේ. ඉතින් තාත්තා කියන්නේ වෙනස් චරිතයක්. ඔහු වගේ හිතන්න කරන්න පුළුවන් නම් මටත් හොඳයි කියලා හිතනවා. මොකද ඔහු හරිම නිදහසේ ජීවත් වෙන කෙනෙක්. කිසිම දෙයක් ඔළුවට දාගන්නේ නැහැ. බැරෑරුම් විදියට මොන ප්‍රශ්න තිබුණත් එයාට එයා ජීවත් වෙන චිත්‍රපටයක. ඉතින් මං හිතන්නේ ඒකම වෙන්නත් ඇති ඔහුගේ නිර්මාණ ශක්තිය උනත් වැඩි වෙන්න ඒ දේවල් කරන්න ඔහුට අවස්ථාව තියෙන්නේ. ඉතින් ඔහු කිව්වා වගේ
විශේෂ දර්ශන ප්‍රයෝග 1970 දශකයේ කියවෙන්න තිබේ මට මතක. ඒ කාලේදී තමයි හඳුනලා දුන්නා කියලා කිව්වේ. ඉතින් දැන් වසර ගණනාවක් මොහු ඒකේ නියැලෙනවා. ලංකාවේ ඩිජිටල්කරණය වුණත් 2001 වසරේදී ඔහු තමයි හඳුනලා දුන්නේ ලංකාවට. ඉතින් ඒවවල ප්‍රයෝජනය දැන් කට්ටිය විඳිනවා ඒක ලබා ගන්නවා. ඉතින් තාත්තා ගොඩක් ඔහු එහෙම බලාපොරොත්තු වෙන කෙනෙකුත් නෙවෙයි. ඔහුට මම හිතන්නේ කිසිම සම්මානයක්වත් එහෙම ලැබිලවත් නැහැ. සම්මානයක් ලැබිලා තියෙන නමුත් එහෙම අගයන් ඕන තරමක් අපි හිතන ඔහු අගයන් ඕනි කියලා නමුත් එහෙම ඇගීමට ලක් වෙලා නැහැ. නමුත් ඔහුට ඒ ගැන ප්‍රශ්නෙකුත් නැහැ. එහෙම සම්මාන බලාපොරොත්තු වෙන්න කවදාවත් ඔහු නිර්මාණයක් කරලා නැහැ. ඔහු කියන්නේ ඔහුට ජනතා සම්මානයට වැඩිය වැදගත් කියලා. ඉතින් නිර්මාණයකට සම්මානයක් ලැබෙන එක වෙනම දෙයක්. නමුත් සම්මානය බලාගෙන නිර්මාණයක් කරන එක මං හිතන්නේ නිර්මාණකරුවෙක් නොකළ යුතු දෙයක්. ඉතින් ඒ වගේ ඔහු තුල නිර්මාණ ශක්තිය හොඳ ගුණාංග ගොඩක් තියෙන මං හිතන්නේ මං හරි වාසනාවන්තයි ඒ වගේ තාත්තා කෙනෙක්ව හම්බ වෙන්න. මොකද තාත්තාගේ ඒ තිබුණු ඒ යාගේ තියෙන එයාට හොඳ රසයක් තියෙන එයාගේ ඒව තමයි මට ලැබිලා තියෙන. එයා නොහිටින්න මං හිතන්නේ මට ඔය වගේ ගීතයක්වත් අහන්නවත් දකින්නවත් විස්තරයක්වත් අහගන්න කෙනෙක් නැහැ. ඉතින් තාත්තා වගේම මගේ මහප්පත් ගොඩාක් ගීත රස විඳින කෙනෙක් ගිවන්ත අර්ථසාද්. ඉතින් ඒගොල්ලොගෙන් ලැබුණු ඒ ආභාෂය හින්දා වෙන්නේ නැති අපිටත් ඒකෙන් පොඩ්ඩක් ලාවට නිකන් පොඩ්ඩක් පොඩි ගැල්ලා කොණක්. හරි මේක මේ විස්තරය කියද්දි තමයි මමත් ඒක පළවෙනි වතාවට දන්නේ. ඒකට මගේ ගෞරවය ඔයාට. මේ මම දන්නේ මේක රචරති සබේසකරන්ගේ මේ ඩොකියුමන්ටරි එකේ නන්තම් වාර්තාමය මේ කොටසක තිබ්බ ගීතයක් කියලා මේ මහියංගනේ රන් කොට. ඒකේ ගෞරවේ මටත් නෙවෙයි හිමි වෙන්න ඕනේ, හිමි වෙන්න ඕනේ දිලීප අබේසේකර මහත්මයාට. ඔහුගෙන් තමයි මට ওই ගීතය ලැබුණේ. තින්න ඕක මට අහන්න ලැබුණේ මේ අවුරුද්දේ. මම ඒක කවදාවත් අහලා තිබ්බ නැති ගීතයක්. ඉතින් ඔහු මට ඒ ගීතය එවලා තිබුණා. මේ ඒකත් හරිම ලස්සන තනුවක් සහ හරිම ලස්සන පද පේලි ටිකක් තියෙන සහ අපේ අර ශ්‍රී ලාංකීය සංගීතයේ අර ජන ගීතය ඒ දේවල් එක්ක සම්මිශ්‍රණය වුණු ගීතයක්. සරත් ෆර්නෑන්ඩෝ මහත්මයා තමයි ගීතයේ මියුසික් කරලා තියෙන්නේ. පද රචනය නම් කාගෙද කියලා මට මතක නැහැ. 1980 දශකයේ තිස්ස අබේසේකර මහත්මයාගේ මහවැලි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කෙරුණු නාට්‍ය නිර්මාණයක තේමා ගීතයක් විදිහට අඩංගු වෙච්ච ගීතයක් කියලා තමයි මට ඔහු කිව්වේ. ඉතින් ගීතය හරිම ලස්සනයි, හිතට දැනෙන ගීතයක්. ඒකින්ද මම හිතන්නේ මගේ ජීවිතේ හැමදාම මතක හිටින ගීතයක් බවට ඒ ගීතයත් පත් වෙයි. අපි මේ විවිධ තැන්වල එහෙම සැරිසරන විවිධ දේවල් අහනවා කරනවා. අපි අපේ પરම්පරාව ගැන කතා බහ කරා. දැන් ඒකෙම මේ දිගුවක් විදිහට මට නිකන් මේ දිනක්ෂිකෙන් අහන්න හේතුනේ සංගීතය ඇතුලේ, සිනමාව ඇතුලේ, ග්‍රන්ථකරණය ඇතුලේ හෝ එහෙම ප්‍රවණතා නිර්මාණකරුවන් එහෙම නැත්නම් પરම්පරා ප්‍රමුඛයන් බිහිවුණු යුගයක් තිබ්බා. 60 70 80 දක්වා මං හිතන්නේ ඒක ආවා. 80 පහලට තමයි නැති වුනේ. ඒ කියන්නේ හිටියා අපට, කියන්නේ එක එක ලේයර් වලින් අපට හොයාගන්න මේ පිරිස් හිටියා. එක එක ධාරාවන් වල එක එක උදවිය හිටියා. අපේ પરම්පරාව ඇතුලේ මේක නිකන් කියන්නේ අපට මේ බැටන් එක හම්බ වෙද්දී ක්‍රමිකව අඩුවීමක් තියෙනවා. අපිටම තමයි මේක හොයාගන්න වෙන්නේ, වෙන කවුරුත් නැහැ. මේ කියන්නේ දැන් මම මෙහෙම මේ දිනක්ෂිකෙන් මේක අහන්නෙත් මේ එහෙම කතා බහ කරලා මේ ගැන අවබෝධ කරගෙන මේක මොකද්ද කරන්නේ කියලා කතා කරන්න පුළුවන් කෙනෙක්ගෙන් මේක අහන එක තමයි හොඳම දේ. ඒක නිසා මේ දැන් අපිට මේක ඇතුලේ කොහොමද ස්ථානගත වෙන්නේ කියන එක නෙමෙයි හොයන්න ඕනේ. අපේ પરම්පරාවෙන් ඇයි මෙහෙම පිරිස් බිහි වෙන්නේ නැත්තේ? ඉන්නවා, හැබැයි අල්පයි. ඒකටත් ඇත්තටම ඕක අපිට දැන් නිරන්තරයෙන්ම හිතන්න වෙලා තියෙන සහ ඇහෙන දෙයක්. මොකද අපිට මොන දැන් නව પરම්පරාවේ හොඳ ගීත රචකයන්, හොඳ ගායන ශිල්පීන්, හොඳ සංගීත අධ්‍යක්ෂවරු ඉන්නවා. නමුත් අර අයියා කියෝ වගේ අල්පයි. අපිට ගොඩක් වෙලාවට ඇහෙන්න ලැබෙන ගීත ඇතුළේවත් කිසිම හරයක් නැසහ ගොඩක් නිර්මාණ හරිම නීරසයි.
ඒකනේ ඒක මොහොතට හොඳයි සහය මෙලඩි සහිතිය අපිට එකම මෙලඩියට තව සින්දු ගොඩක් ඕකේ ඒ වගේ අද්දැකීම් ගොඩකට මම ළඟකරි කැමීමි මෑත කාලේදී මුහුණ දෙනවා දැන් කොයි හරි යද්දි වුණත් දැන් මට එක ගීතයක් ඇහෙනවා මං ඉතින් අහගෙන හිටියා දැන් මට ඒකේ විෂුවල් එකක් මතක් වුණා මෙහෙම ටීවී එකෙන් දැකලා තියෙන ඊට පස්සේ ටිකකින් තව ගීතයක් යනවා මං ඇහුවා ඇයි ඒ ගීතේම ආයෙත් දාන්නේ කියලා බලද්දී ඒක වෙන ගීතයක් ඉතින් අර මේ දැන් බිහි වෙලා තියෙන රින්ටෝන් කලාවත් එක්ක තමයි ඕක මතන්නේ බවට පත් වෙලා තියෙනවා අපිට. පත් වෙලා තියෙන ඉතින් මේ වස්සේ නිර්මාණයක් බිහි වෙන්නේ නැහැ. ඒක නිර්මාණකරුවගේ වැරැද්දක් නෙවෙයි. නමුත් අපිව යොමු කරලා තියෙන්නේ ඒ තැනට. ඉතින් සමහරලාට අපිට රේස් එක ඇතුලේ හරි වැඩක් කරන්න බැරිද? මේ දුවන රේස් එක ඇතුලේම උනන්දුවක් කැමැත්තක් තියෙනවා නම් මම හිතන්නේ කරන්න බැරි කමක් නැහැ. අපි ඔය බාර ගැනීම තමයි තියෙන්නේ. ඉන්දලා ඉట్లా එහෙම එන නිර්මාණ කීපයකින් දකින්න හම්බ වෙනවා. ඉතින් අපිට ඒක නැහැ කියන්න බෑ. නමුත් මම හිතන්නේ දැන් මේ කාලයක් පුරාටම මේ බිහිවෙච්ච නිර්මාණත් එක්ක රසිකයන්ගේ ඒ රසඥතාවයත් ඒ තලයටම ගිහිල්ලා තියෙනවා. රසිකයන්ට මම ඒක අහන්න කියන්නේ කතා බහ කරද්දී උනත් අහන්න ලැබෙන දෙයක් මේ එයාලට උනත් ඒ කියන්නේ එතනින් එහාට දෙයක් හිතන්න කරන්නවත් ඒගොල්ලෝ කැමැත්තක් නැහැ. අර ගීතේ හොඳයි කියලා තමයි කියන්නේ. ඔව් මම මේ මැදින් පයින්ව සංහාර තැන්වලදී මොකද මට මතක් වෙන දේ මේ වැඩසටහන් ඉදිරිපත් කරන්න හම්බලා තිබෙනවද සිංහල කෙනෙකුගේ ඒ වගේ චාට් ෂෝ වගේ වැඩ කරලා තියෙනවද? ඒ වගේ වැඩවලදී කොහොමද ප්‍රතිචාරය? චාට් ෂෝ කියලා මම එහෙම ඉදිරිපත් කිරීමක් නම් කරලා නැහැ. නමුත් මම ස්වර්ණවාහිනි නාලිකාවේ බොලිවුඩ් මැජික් කියලා වැඩසටහනක් කරන එක නම් බොලිවුඩ් පුරවරයේ ගීතත් එක්ක තමයි ගොඩක් කරන්නේ. නෑ මම අහන්නේ චාට් ෂෝ වෙබ බලනවා. නෑ අපි රසිකත්වයේ තීරණය කරන්න එන ඒ කෝල් කරන පිරිසෙන්ද ලියුම් එවන තැපල්පත් එවන පිරිසෙන්ද අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔව් දැන් මෙහෙමයි දැන් සමහර ගායක ගායිකාව කියනවා අපි දැන් සමහර හමුනම් කියන අනේ හොඳ සින්දු කරන ඉස්සර සින්දු වගේ එකක් කරන්නකෝ දැන් කියලා කියන වෙලාවට කියන නෑ එහෙම බෑනේ මේ ප්‍රේක්ෂකයන්ට රසිකයන්ට මේ ඕනේ මේ වගේ සින්දු නෑ ඉතින් අපි ඒව තමයි දෙන්න ඕනේ කියලා. නමුත් කොහෙන්ද ප්‍රේක්ෂකයෝ කියන්නේ එහෙම එකක් ඕනේ කියලා? ප්‍රේක්ෂකයන්වත් රසිකයන්වත් කියන්නේ අපිට මේ වගේ ජස් ගාන සින්දු දෙන්න කියලා. රසිකයන් කවදාවත් කියන්නේ මම රසිකෙක් මං එහෙම කියන්නේ. අපි දෙන සින්දුව තමයි අපි රස විඳින්නේ. ඉතින් ගායකෙක් ගායිකාවක් හොඳ සින්දුවක් දෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම රසිකයා බාරගනි. දැන් අපි ඇත්තටම හිතුවට මේ රසඥතාවය අඩු වෙලා කියලා ඒ අපේ බිහිවෙන නිර්මාණත් එක්ක තමයි එහෙම වෙලා තියෙන්නේ. නමුත් ඇත්තටම මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ගේ රසිකයන්ගේ රසඥතාවය අඩුවක් නෑ හරි නිර්මාණ දෙනවා නම්. චිත්‍රපට කලාවටත් ඒකනේ වෙලා තියෙන්නේ. ඉතින් ඒතන තමයි මම හිතන්නේ ප්‍රශ්නේ තියෙන අපි හරි නිර්මාණයක් කරනවා නම් මේ හැම දෙයක්ම මුදලට යටත් කරන්නේ නැතුව මේ හැම දෙයක්ම මුදලටනේ දැන් යටත් වෙලා තියෙන ඉතින් ඒකත් එක්ක අර යන්න පුළුවන් පරාසය නිර්මාණකරුවාගේ මග ඇහිරිලා තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ ඛේදවාචකයක් මේ අපේ පරම්පරාවට. හරි දෙයක් දකින්න අහන්න ලැබෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. ප්‍රශ්නේ තියෙන දැන් ඒ කාලේ ඒ කාලේ මං හිටියේ නෑ. ඒ කාලේ අහලා තියෙන දේවල් එක්ක එච්.ආර්. ජෝතිපාල මහත්මයා, එතකොට අපි ඒ කාලේ ගත්තොත් ෆ්‍රෙඩී සිල්වා මහත්මයා, එතකොට තව නිහල් නෙල්සන් මහත්මයා, වික්ටර් රත්නායක මහත්මයා මේ වගේ එක එක විවිධත්වයකින් ගීත නිර්මාණ බිහි වෙන්නේ. නමුත් ඒ හැම නිර්මාණයක් ඇතුළෙම ලස්සනක් තියෙනවා, රස විඳින්න පුළුවන් දෙයක් තියෙනවා. මොකද නිහල් නෙල්සන් මහත්මයාගේ ගීතයක් ගත්තත්, ෆ්‍රෙඩි සිල්වා මහත්මයාගේ ගීතයක් ගත්තත් ඒවා හරි අපි කියන හරි ජොලි සින්දු. නමුත් ඒක ඇස්සේ කොච්චර සමාජය ගැන කතා කරනවද? ඉතින් දැන් අපිට ඇහෙන ගීතවල හරයක් නැහැ. ඒ කියන්නේ මෙහෙම බරපතල වචන දාලා බහුශ්‍රුත දේවල් ගීතයක් ඇතුළෙන් කියනවා කියන එක නෙවෙයි. සරල වචනවලින් අපිට කතා බහ කරන්න ගොඩක් දේවල් තියෙනවා ගීතයක ඇතුළේ. ඉතින් ඒ වගේ නිර්මාණ බිහි වෙන්නේ නැහැ. මට ලියන්න බෑ. මට ලියන්න පුළුවන් නම් මම ලියනවා. මට ලියන්න බැරි එකයි ප්‍රශ්නේ. කලින් වැඩසටහනකට කිව්වා දැන් තියෙන ඔබෙන් පටන් අරන් ඔයාගෙන් ඉවර කරනවානේ. ඔව් ඇත්තටම මම ළඟදී හිතුවා මේ දැන් ඇහෙන ගීතවල මොනවාද තියෙන්නේ කියලා. එක්ක සඳ, එක්ක අහස, තරු, ඔයා, ආදරේ, මම, ඔය වචන ටික එහෙට මෙහෙට කරකලා කරකලා ලියනවා. මේ ඉතින්
උපමා රූපකත් හොයන්න එහෙම උනන්දුවක් නැහැ මේ පදරක්ෂකයන්. ඒක ගීතවල තියෙන ලොකු අඩුව. පැරණි ගීතවල කොච්චර උපමා රූපක තියනවද? දැන් මම හිතා අද මන් තෝරලා තියෙන සමහර ගීතවල අර වලාකුලක් මෙන් ගීතයත් මන් තෝරලා තියෙනවා. ඒකෙත් හරිම ලස්සන දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ රන් මිණි මත බැඳි සුවිසල් මැදුරුද පොළවට සමවන්නේ, ගුම්හඬ දීගෙන නැගෙන දිය රැළ වැලි මත වියලෙන්නේ වගේ ලස්සන. ඒ කාලේ ගීතවල කිසිම දෙයක් මෙහෙම කෙලින් කියලා නැහැ, මෙහෙම ඇඟිල්ලෙන් ඇඳලා කියලා නැහැ. මේක තමයි මං කියන්නේ, මං ඔයාට ආදරේ කියලා, මං ආට ආදරේ කියලා. දැන් කෙලින්ම කෑ ගහ ගහ කියනනේ මං ඔයාට ආදරේ කියලා. ලතෝනි දෙනවා. ඉතින් ආදරේ කියලා කියන්න ඕනේ ඒ වචනේවත් තියෙන්න ඕනේ සමහර ගීතවල. ඒක අහද්දී අපිට දැනෙන ආදරේ තමයි කියලා. ඉතින් දැන් කාලේ මං හිතන්නේ එතන තමයි වරද්දගෙන තියෙන කට්ටිය, හැම දෙයක්ම කෙලින් කියන්න යනවා. මම හිතන්නේ වක්‍රව කියන්නේ කියොත් ඇත්තටම අපේ පරම්පරාවට තේරෙන එකකුත් නැහැ. එහෙම එකක්ද දන්නේ නැහැ. දැන් අර කෙලින් අහලම දේවල් පුරුදු වෙලා ඒකටම යොමු වෙලා ප්‍රශ්නයක් වෙනවා. හිතන්න ටිකක් පෙළඹෙනවා. අඩුවේ අඩුවේ හිතන්න. මම හිතන්නේ කාලේකුත් නැහැනේ ගොඩක් අයටනේ. මම හිතන එකද නැහැ. හැබැයි අපි බේරෙන්න කියන උත්තරේ තමයි කාලේ නැහැ කියන්නේ. ඔව් එහෙම කියනවා ගොඩක් අය. කාල වේලාවක් නැහැ හිතන්න කරන්න. කාල වේලාවක් නැහැ. ඉතින් අර දෙන දේ කෙලින්ම ඔළුවට දාගන්න. ඒ කියන්නේ ජනප්‍රිය දේවල්ම කරන්න යත්න දරනවා. හොඳ දේවල් කරන්න පෙළඹෙනීම අඩුයි. හැබැයි අවසනාවකට මේගොල්ලන්ට හිතෙන්නේ නැති එකම කාරණාව තමයි හොඳ දෙයක් කරොත් ජනප්‍රියත්වයට ඔටෝ හම්බෙනවා කියන එක. මේම එක සිද්ධ වෙනවා. ඒකත් එක්කම පැරවල් යන දෙයක්. අපි හොඳයි මේ දැන් මේ කියපු සින්දුවම එහෙම නැත්නම් මේ වගේ ඊළඟ මතක පදයේ විදිහට අපි තෝරගමු. වලාකුලක් මෙන් අහසේ පාවෙන ජෙස්පිරාණි පෙරමත්මියගේ ජෙස්පිරාණි මහත්මියගේ මහරැ හමු වූ ස්ත්‍රිය චිත්‍රපටයේ ගීතයක්. ජෙස්පිරාණි මහත්මියගේ ගීතවලටත් මම කැමතියි. ඇයගේ කටහඬේ අමුතු දෙයක් තියෙනවා. ඒ ගීතය අහද්දී උනත් ඒ දුක සංවේගය එයාගේ හඬින්ම එනවා. දෙන්න ඒක ලස්සන වචන ටිකක් තියෙන. ඉතින් ඒ වචන වල තමයි මම වැඩියෙන්ම කැමති ඒ ගීතේ. වචන වල අර්ථයට. අර්ථයට. ඇත්තටම අර්ථයට. මේ මට විතරක් නෙවෙයි ওই ගීතේ අහද්දී ඔවැනි වූ අත්දැකීම් අපිට නිරන්තරයෙන්ම ජීවිතේ හම්බෙනවා නේ. ආ කියන්නේ ආදරය, විවිධ සම්බන්ධකම් මේ දේවල් එක්ක මේ ගීත අපිට නිකම්ම බද්ධ වෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි අපි ගීතයකට මම හිතන්නේ කැමැත්තක් දක්වන්නේ. නිකම්ම නැත්තම් ගීතයක් හදවතට වදින්නේ නැහැ. ඇත්තටම මේ වගේ දෙයක් අපේ ජීවිතෙත් වෙලා තියෙනවා නම් අපි ඒකට වැඩි කැමැත්තක් දක්වනවා. ඉතින් සමහරවිට මටත් එහෙම එකක් තියෙනවා ඇති. මන් දන්නේ ඒක. අද දිනක්ෂි ප්‍රසාද්, දිනක්ෂි තමයි මේ අපේ ගමන් සගයා. අපි හැමෝගෙම මේ මතක පදත් එක කතා බහ කරන්නේ. මෙහෙම මේ මම මේ කියන්න මේ ගල්පගෙන මේ එන්නේ මේ කියන්නේ සමහර දේවල් මේ අපිට මෙහෙම ගැඹුරින්ම කතා බහ කරන්න වෙන්නේ මේ මෙහෙම මේ අපේ પરම්පරාවට එහෙම යාව ජීව પરම්පරාවක සහෝදර ශිල්පියෙක් කුෂීපිනියක් එක්ක ප්‍රථම වතාවට. ඒකත් හොඳයි. මගේ ජීවිතේ මතක පදයක් ඒක. හරි. දැන් අර මේ නංගි අර කලින් කිව්ව මේ ජීවිතය ගැන හිතන්නේ කොහොමද, ජීවිතය ගැන තීරණය කරන්නේ කොහොමද, ජීවිතය ගැන මොකක්ද මේ මොහොතේ පවතින සිතුවිල්ල, මේ සිතුවිල්ල මේ වර්ධනය කරගන්නේ අතීතයත් එක්ක ආදරය සම්බන්ධෙනුත් ඒ අදහසෙම දෙන්නේ. එතන ඉඳලාද දේවල් තෝරන්න බේරන්න පෙරන්න ගන්නෙ? ප්‍රශ්න තියෙන්නේ අතීතේ හිර වෙලා තාම තියෙන. ඉතින් එහාට එන්න අදට එන්න බැරුව බැරි ප්‍රශ්න තමයි. නෑ මම හිතන්නේ මේ ඒක මට විතරක් නෙවෙයි ඕනම කෙනෙක්ට තියෙන අත්දැකීම්. අපි හිතුවට අපි දැන් ඒක අහවරයි කියලා. නමුත් අපි හිත යටින් එතන ඉන්නවා. මනසෙන් තවමත් එතන ඉන්න අවස්ථා තියෙන. එහෙම ලේසියෙන් ගැලවෙන්න බෑ. ඇත්තටම ආදරය කරනවා නම්. ඉතින් ආදරය කියන දේ කියන්නේ මම ඒ කිසිම අත්දැකීමක එක කලකිරීමක් නැහැ. මං ආසයි ඒ අත්දැකීමට. මොකද ගොඩක් වෙලාවට මං තනියෙන් ඉන්නේ නිවසේදී වුණත්. අපේ අම්මට කියන්නේ සඳුලතලේ කුමාරි කියලා. මොකද මම පහලටවත් බහින්නේ නැහැ. කාමරේට ළමයි ඉන්නේ. ඉතින් මම ආසයි තනියම හුදකලාවේ ඉන්න. ඒක අර නිකන් කියනවාට කියන දැනෙ මම ඒ හැඟීමට ආසයි. ඉතින් මං කාමරේටල ගොඩක් වෙලාවට මං හිත ඉන්න එක එක දේවල් ගැන. ගොඩක් වෙලාවට මම අතීතය
ඒත් එක්ක තමයි ඉන්නේ. ඉතින් නොස්ටැල්ජියාව නැති වෙන්නේ නැහැ ජීවිතේ. නෑ. ඒක තමයි මම ජීවත් කරවන්නේ. ඉතින් අතීත අත්දැකීම් ගැන කල්පනා කරනවා. ගොඩක් ලාට මම අඬනවා. තනියම අඬනවා. ඒක මට හිතට සැහැල්ලුවක්. මේවා හදි මිනිස්සු තමයි පිස්සු කියලා. අපි අම්මට එමෙ කොහමද බනිනව හරියට. මේ ඉතින් ඒ අත්දැකීම් මේ හිතලා එහෙම ඇඬෙන දේවල් වලට මම ආසයි. මම දන්නේ. ඉතින් ඒවත් එක්ක තමයි මං ජීවත් වෙන්නේ. ඒකයි මං කිව්ව අර මට අනාගතය ගැන එහෙම බලාපොරොත්තුවක් නැහැ. ඊට වඩා හොඳයි මේ අතීත මතක සටහන් එක්ක ඉන්න එක. ප්‍රාර්ථනාවක් විදියට ගෙනෙන්න වෙන්නේ අර මේ දිනක්ෂි තෝරගෙන තියෙන ගීතයක කොටසක් නිකන් මම මේක ඒ ගීතේට මමත් එහෙම ලොකු ලැදියාවක් තියෙන හින්දා මගේත් ජීවිතය ඇතුලේ මොනෑම ආකාරයකින් ඒකේ ඔළු ඇතුලේ කරගෙන හින්දා මේ මේ ගීතේම කොටසක් අලුයට සැඟවුණු වසන්තේ ගිනි පුපුරින් මල් පිපිදී ඔබ ඊළඟ මතක පදයේ මේ හැඟුම් දිසිවෙත සතේ නන්දමාලිනී මහත්මිය ගායනා කර නන්දමාලිනී මහත්මියගේ අපිට දැන් මම මගේ පරම්පරාවේ මම ඉපදුනාට පස්සේ මට ඇහෙන්න ලැබුණු ගීත ගොඩක් ප්‍රකට ගීතනේ ප්‍රචලිත වුණ ගීතනේ අපේ පරම්පරාව අතරේ නන්දමාලිනී මහත්මියට ඉහළ තැනක් අපි ලබා දෙනානේ. ඉතින් ඒ ගීතවලට වැඩිය දැන් ගීත ගොඩක් තියෙන නන්දමාලිනී මහත්මිය මම කැමතියි. නමුත් මේ ගීතය මට හිතන ඇයගේ අර අපි ගොඩක් ඇයගේ ක්ලාසිකල් පැත්තනේ දකින්න මේ ගීතේ මට දැනෙනවා ටිකක් වෙස්ටර්නයිස්ඩ් වෙච්ච ගතියක් තියෙන ඒ ගීතය ඇතර. ඉතින් මම ඒකට හරි කැමති. ඒකට හේතුවක් වෙන්න ඇති ඔගස්ටස් විනයාගරත්න මහත්මය තමයි ඒකේ ගේයපද රචකයා. ඉතින් ඔහුගේ තියෙන අර ඒ ටච් එක ගීතයක් කරද්දි සහ මේකේ මේ සංගීතය කරලා තියෙන්නේ කේමදාස මාස්ටර්. ඉතින් ඔහුගෙත් මං හිතන්නේ ඒ ගීතේ සංගීතය සහ පද රචන එකට එකතු වුණාම සහ නන්දමාලිනී මහත්මියගේ කටහඬත් අහාම ඒකේ අමුතු රසයක් ඒ ගීතය ඇතුලෙන් ඇවිල්ලා තියෙනවා. ලොකු මෙහිනාව චිත්‍රපටයට තමයි ඒ ගීතය නිර්මාණය කරලා තියෙන්නේ. මං ආසයි ඒ ගීතෙන් මට දැනෙන විදිය. ඒකත් එක හේතුවක් මං ගීතවලට ආස. මොකද සමහර ගීත අහද්දී අමුතු හැඟීමක් අපිට දැනෙනවා. අපි මේ ඉන්න තැනෙන් ආයිත් අතීතයට තමයි යන්නේ. අනාගතයක් පේන තෙක් මානක නැහැ. ආපහු මං යනවා. කොහෙටද යනවා මං ගීතයක් අහද්දී මාව නිකන් පාවෙලා යනවා කොහේ හරි තැනකට. කොහෙටද දන්නේ. ඉතින් මං ආසයි ඒ යන හැඟීමට. කියන්නේ මේ හැම දෙයක්ම අපිට අමතක කරලා ඒ ගීතය තුළ අපිට නිකන් සමහරට වචනවල තේරුමක් නොදැන වුණත් අපිට අර ඒ මෙලඩි එකත් එක්ක හරි මොකක් හරි එකක් තියෙනවා. ඒකත් එක්ක අපිට ජීවත් වෙන්න පුළුවන්. ඒ සිතුවිල්ල බාධාවක් නෙමෙයිද මේ මොහොතට? පැවැත්මට සහ මොහොතට. මට නම් බාධාවක් නෙමෙයි. ඔව්. ඒකට මොරල් එකක් එනවාද? ඒ කියන්නේ මොටිවේෂන් මොනක් තියෙන්නේ මේ මට මොටිවේෂන් එකක්. ඒ කියන්නේ මට මොකක් හරි හිතට බරක් තියෙන කරදර ඇතින ලාකුණත් එහෙම එකකින් මට හිත නිදහස් වෙනවා. ගිහිලා අපහු ඉති මෙතෙන්ට එන්න ඕනේ ඒක වදයක්. නමුත් අර අන ටික හොඳයි. ඔව්. දැන් කවුරු හරි අහගෙන ඉන්න කෙනෙක්ට හිතුනොත් මට පිස්සු කියලා හිතේ. නෑ පිස්සු නෙමෙයි මගේ ඊට වැඩි වෙන එකක් අහන්නේ. අහගෙන ඉන්න කෙනෙක්ට හිතුනොත් මේ මොහොත සතපවා ගන්න ඒ සිතුවිල්ල ප්‍රයෝජනෙට ගන්නවා මිසක් සිතුවිල්ල සම්බන්ධයෙන් හැබෑම ආදරයක් නැහැ කියලා. ඒ අතීතයේ මිනෙහි කරන්නේ වත්මන පවත්වා ගන්න නැත්නම් වත්මනින් කොහෙට හරි ආයෙ තව ඉස්සරහට යන්න ඒකට පාවිච්චි කරනවා ඇරෙන්න මේ සිතුවිල්ලට තියෙන ළමෙදියාවක් ආදරයක් නිසා නෙමෙයි කියලා. එක වෙලාවකට අපි මෙතන ඉන්න බැරි හින්දා ඒක අහන වෙලාවක් තියෙනවා. නමුත් බොහෝ වෙලාවල් වලට ඒ ගීතයට තියෙන කැමැත්ත ඒ හැඟීමට තියෙන කැමැත්ත හින්දා තමයි පාවෙලා යන්නේ. හැම වෙලාවෙම ඉතින් අතීතය ගැන මෙනෙහි කර කර ගීතයක් අහන්නේ නැහැ. නෑ නෑ මම එහෙම කිව්වේ දැන් අපේ සමහර යාළුවෝ ඉන්න ටික වැඩිපුර මත් වෙන්න ඕන නම් පරණ ප්‍රේමෝදිය මතක් කරගන්න. ඒ වගේ මේ මොහොතේ මොකක් හරි දෙයක් කරන්න ඕන නම් ඒකට මොටිවේෂන් එකක් නැත්නම් අරක තමයි මතක් කරගන්න. මම අහුවා ඒකට ඇත්තටම ආදරේද? ඒ මතකයට ඒ ආදරේට ආදරේද? ඔව් ඇත්තටම ආදරේ. අරදී කරනවා. ඒ කියන්නේ පරණ දේවල් මේ මොහොතේ දැන් මම ටෙලිනාට්‍යයක වගේ රඟපාන වෙලාවල් වලදී ඒ චරිතයට අවශ්‍ය වෙලාවල් වලදී අර පෙර මතකයන් වලට යනවා. මේ මොහොතට ඒක මට ඒක අවශ්‍ය නිසා.
නමුත් එහෙම හිතුවට අතීතය එක කරන්න බෑ. ඉතින් අර අත්දැකීමයි මේක දෙකක්. මං දන්නේ මට කියනවා ඔයා මතක් කරගෙන කරන්න. මට ඉතින් එහෙම මතක් කරගත්ත කියලා ඒක මට දෙකක් කරන්න අමාරුයි. ඉතින් වැඩ එහෙම අරක ලස්සන දෙයක්. ඒක එහෙමම තියන්න ඕනේ. ඒක මතක් කරගෙන මෙතන ඒක නාස්ති කරගන්න හොඳ නැහැ කියලා මට හිතෙන්නේ. අපි දැන් මේ යම් යම් දේවල් කතා කරා, විවිධ දේවල් කතා කරා, අර්ථපූර්ණ අදහස් එහෙම සමුදායක් කියලා කිව්වත් හරියටම හරි එහෙම ලැබුණා. හොඳයි. එහෙම මේ කියන්නේ මේ වගේ ගනුදෙනුවක් සිද්ධ වෙන්නේ හරි අඩුවෙන් නිසා, මේ වගේ වයසක ඉන්න මේ වගේ තැනැත්තියෙක්ගේ ඔක්කොම අර මේ ටිකක් පාවෙන ලෝකේ ජීවත් වෙන්න කැමති නිසා හොඳයි. එහෙම අපිට කෙලින් හිට ගන්න පුළුවන් හයියක් තියෙනවා පොළොව ඇතුලේ. අපි මේ මතකපද එක්ක ගෙවන මොහොතක් ජීවිතේ එහෙම අපට සංස්මරණය කරගන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ දේවල් එක්ක අපට මේ මොහොත සතපවා ගන්න, සනසවා ගන්න හැකියාව තිබෙනවා. හැබැයි දිනක්ෂිම කියනවා අනාගතය පිළිබඳව එහෙම කිසිම බලාපොරොත්තුක සියාවක්වත් ජීවිතය ඇතුලේ නැහැ කියලා. වත්මන ඇතුලේ ජීවත් වෙන්නේ අතීතයෙන් උකහාගත් දේවල් සහ මේ මොහොත සාක්ෂාත් කරගන්නේ අතීතයේ සංවේදනාවන්, සිද්ධීන්, ඒ සීමාවන් සලකුණු එක්ක කියලා. දැන් ඔබ රටේ ප්‍රසිද්ධ චරිතයක්, ජනප්‍රිය චරිතයක්, මේ වයසෙන් ඔබ ඔබේ අනන්‍යතාවය තහවුරු කරගත්තායි කියන කතාව මම මුලින්ම කිව්වා. හරි, එම කලාපවුලකින් තමයි පැවතෙන්නේ. හැබැයි යැපෙන්න බැහැනේ මේකේ. කැපෙන්නේ නැතුව යැපෙන්න බැරි වෙනවා. තමුන්ගේ තැන අපි හොයාගත්තේ නැත්නම් එහෙම නැතුවත් කැපෙනවා. ඔව්, එහෙම නැතුවත් කැපෙනවා අනිවාර්යෙන්. ඒක කොහෙත් වෙන දේ. ඉතින් මම මේ කියාගෙන එහෙම ගලපගෙන එන්නේ, එතකොට රංගන ශිල්පිනියක් සහ මේ සමාජයේ ඇතුලේ නිරූපණය වෙන චරිත විදිහට නිරූපණය වෙන අවස්ථා විවිධයි. දැන් මේ කතාබහ ඇතුලේ මේ හරි පසුගාමි සිතුවිල්ලක ඉන්නවායි වගේ හැඟීමක් ජනිත වුණොත්, මම හැමදෙස්සෙම කියන්නේ වුණොත් කළොත් වගේ දේවල් හිතුවොත්, එහෙම වුණොත් මේ මොකක්ද දෙතෙන් අපි එහෙම සාධාරණ උත්තරයක් දීගෙන ඊට පස්සේ අපේ කතාව වෙන පැත්තකට හරවගමු. වුණොත් නෙමෙයි, එහෙම තමයි හිතන්නේ. අපේ ලංකාවේ ජනතාව එහෙම තමයි හිතන්නේ. මොකක්ද මන් දන්නේ එහෙකට. එහෙම තමයි ඒගොල්ලෝ හිතන්නේ. ඉතින් දැන් ඔය මොන දේ දැම්මත් අර අපි හිතන විදිහට බලන්න කරන්න ඒකට මෙහෙමයි. අර ලංකාවේ අපි අර තියෙනවනේ අපේ සංස්කෘතියක් කියලා දෙයක්. ඉතින් ගොඩක් අය මේ කල්චර් එක මැත්තේ තමයි ඉන්නේ. ඉතින් ඒ හින්දා සමහරට හිතට එකඟව දෙයක් කතා කරන්න, නිර්මාණයක් ඇතුලේ වුණත් දෙයක් කියන්න, තමන්ගේ ඇත්තටම හිතට දැනෙන දේවල් එළියට දාන්න මේ කල්චර් එක බාධාවක් වෙනවා කියලා මට හිතෙනවා. මට ලැබිලා තියෙන අත්දැකීම් එක්ක. ඉතින් ගොඩක් අයට හිතන ඇති මං සංස්කෘතික පසුබිම විශ්වාස කරනවද දිනක්ෂේ? මේ කියන්නේ මේ කල්චර් එක කියන්නේ ඒ සංස්කෘතිය සහ සංස්කෘතික පසුබිම විශ්වාස කරනවද ඒක බාධාවක් කියලා? එක්තරා දුරකට ඔව්. මං කියන්නේ සීමාවන් අතික්‍රමණය කරන්න මේ සීමාවන් ඇතුලේ සැරිසරන්න. ඔව්, සීමාවන් ඇතුලේ වුණත් සැරිසරන්න කල්චර් එක එක්තරා දුරකට බාධාවක් විදිහට මට හිතෙනවා ලංකාවේ ජීවත් වෙන අපිට. මොකද ඔක අපි යුරෝපයේ වගේ හිටියා නම් අපිට කිසිම සීමාවක් බාධාවක් මුකුත් නැතුව අපිට ඕනම දෙයක් හරිම එලිපිට අපිට නිදහසින් කරන්න පුළුවන්. ඒකත් වැරදි විදිහට ගන්නේ. මම ගොඩක් කලින් කියන දේවල් වැරදි විදිහට තමයි ගොඩක් අය ගන්නේ. මේ මෙහෙමයි ලංකාව, මේ ඇත්තටම අපිට එහෙම කල්චර් එකක් තියෙන හින්දා තමයි අර අපේ ජනතාවගේ හික්මීමක් වුණා තියෙන්නේ. නමුත් ඒක අපි ඒක එක්තරා විදිහකට අපි විසින්ම ඒක නිකන් අපේ වටේ පවුරක් බැඳගෙන තියනා වගේ දෙයක් තියෙනවා. ඒ කියන්නේ මම වුණත් ඉත සමහරලාට අපි මොකක් හරි කියන්න කරන්න ගියාම අපි සමහර දෙපාරක් හිතන වෙලාවල් තියෙනවානේ. ඇත්තටම අපිට ඕන දේ අපිට එළියට දාන්න බැහැනේ. ඉතින් ඒකමයි දැන් අපි හැමෝම මේකට හිර වෙලා ඉන්නේ. ඉතින් ඒකත් එක්ක ඉතින් මේ මං කියන දේවල් එක්ක මිනිස්සු හිතයි ඉතින් මම මේ දැන් ගොඩක් අය ආස අපි අර ධනාත්මක සිතුවිලිත් එක්ක ඉන්නවනන්නේ. ඉස්සරහ ගැන මෙහෙම අපි මෙහෙම මෙහෙම කරන්න ඕනේ, ඉදිරිය ගැන අපි මෙහෙම ප්ලෑන් කරන්න ඕනේ, අපි මේ කාලෙදී මේ විදිහට සාර්ථක වෙන්න ඕනේ, මෙච්චරක් බැංකුවේ තියෙන්න ඕනේ, මේ ගෙවල් දොරවල් මෙහෙම මෙහෙම. මට ඇත්තටම මෙහෙම කිසිම ආසාවක් නැහැ. ඇත්තටම බැංකුවේ කීයක් තියෙනවද?
ඒකත් ඇත්තරම දන්නේ මට ඒ ටිකත් අරගෙන මට වියදම් කරනකොට ජොලි ඉන්නෝනේ ඒක අපි අම්මා දෙන්නේ ඒක කරන්න උනත් මේ එහෙම මට ඒකයි මං හිතන්නේ මට අනාගතය ගැන බලාපොරොත්තුවක් නැහැ කියලා මොකද මට එහෙම හිතිලා නැහැ මං ගෙයක් හදාගෙන ඉන්නෝනේ විවාහ වෙන්න ඕනේ මට එහෙම කිසිම හැඟීමක් නැහැ ඇත්තම කිව්වොත් ඉතින් මං කැමතියි මං මෙහෙම නිදහසේ ඉන්න ජීවිතයට ඉතින් ගෙදරිනුත් බාධාවක් නැහැ පොඩි පොඩි වෑරෙන්න වැඩි වෙයිද නැහැ අපි එමු ආශාවේ ගංගාවේ ජෝතිපාල මහත්මයා කියන්නේ මං ගොඩක් ප්‍රිය කරන ගායකෙක් සිංහල සිනමාවක් කියන දේ හැදිලා තියෙන ඉතින් ඔහුත් එක්ක කියලා මට හිතෙනවා ඉතින් ඔහුගේ ගීත ප්‍රමුඛතාවයක් ඉස්සරහින් ඉන්නේ ඔහු කියලා මං හිතනවා ඒ කියන්නේ මේ අපේ තාත්තත් ඉතින් ලොකු රසිකෙක් ජෝතිපාල මහත්මයාගේ ඔහු කියන්නේ නම් ජෝතිපාල මහත්මයා මැරුණට පස්සේ සිංහල සිනමාවට හතේ හත වැදුනා කියලා ඒ ජූලි මාසේ 7 වෙනිදමනේ ඔහු මිය ගියේ ඉතින් ඒකෙත් ඇත්තක් ඇති කොහොමනත් මේ මට දුකයි ආව මට දකින්න නොලැබුණු එකට එච්.ආර්. ජෝතිපාල මහත්මයා ගියන කියද්දි මේ හොඳ කතාවක් තියෙනවා මේ පොඩි කාලේ මට වෙච්ච දෙයක් වෙච්ච කිව්වත් ඒකත් මට මතක නැහැ ඒගොල්ලෝ කියන දෙයක් මං ඉපදිලා මන්නේ පළවෙනි දරුවා ඊපස්සේ අපේ අම්මත් ඉතින් තරුණ වයසේ අවුරුදු 24ක් විතරදී අම්මටත් ඉතින් ගෙදර ගියාට පස්සේ දැන් අපේ අම්මටයි තාත්තටයි මාව නලව ගන්න බැරිලෝ මං තරම්ම අඬනවා ඉවරක් නැතිව අඬනවලු නලව ගන්න මේ දෙදෙනාට තේරෙන්නේම නැහැ තාත්තා තරුණේ අම්මා තරුණේ ඉතින් ළමෙක් මොයිදන්නේ නලවලාම නැතුව ඇති කරගන්නම දෙයක් නැතුව මේ නිදි කරවන්නවත් බැහැ අඬනවලු මම තාත්තා කරලා තියෙන වැඩේ මේ ඒ දවස්වල CD නැහැ කැසට් පටනේ තියෙන කැසට් එකක් දාලා එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ ගීත කැසට් එකක් ඉතින් ඒ කාලේ දැන් ඒ ගීතය දාලා ගීතේ යන පටන් ගත්ත ගමන්ම මං කරලා තියෙන්නේ අඬන එක නවත්තලා. ගීතයට හොඳට සවන් දීගෙන hina වෙවි හිටියලු. ගීතේ ඉවර වෙලා තව ගීතයක් පටන් ගන්නකම් තප්පර කිහිපයක විරාමයක් තියෙනානේ කැසට් පටේ. ඒ විරාමයේදී නැවතවතාවක් මං අඬනවලු. ආයිත් ගීතේ පටන් ගත්තම හරි. ආයිත් අඬන එක නවත්තලා ඉන්න. ආයිත් අර පෝස් එකේදී ආයිත් අඬනවලු. ඉතින් ඔහොම එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ කැසට් එකක් දාලා තමයි මාව ගෙදර ගෙනාවු පළවෙනි දවසේ නලවලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ අම්මට මම හම්බෙන්න ඉන්නකොටත් එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ ගීත, වික්ටර් රත්නායකයන්ගේ ගීත, සීටී ප්‍රනාන්දු මහත්මයාගේ ගීත නිරන්තරයෙන්ම ගෙදර දාලා තියෙනවා. ඉතින් මං හිතන්නේ අම්මගේ බඩේ ඉන්නකොටත් මං ඒව අහලා ඒක මට පුරුදු ඇති කනට. ඒකේ ආభాෂයෙන් නැති ඉපදුනාට පස්සේ. පස්සේ ගුණට යන්න හේතුව වෙන්නේ නැති. අද දිනක්ෂි ප්‍රියසාද් දිනක්ෂිගේ මතක පදත් එක්ක අපි මේ මොහොත ගත කරන්නේ. සෑහෙන මේ දේවල් කතා කරා. මම නිකන් රාමනේ වල්පල් කතා කරන හැරි අඩු වෙනාට සමහරුත් එක්ක මම වල්පල් කතා කරනවා. ඕපදූප මට මේ මේ ඕපදූප කතා කරන්න වෙලාවක් තියේද දන්නේ නැහැ. බලමු වෙලාවක් තියෙනකන් කතා කරමු. මම කිව්වේ ඕපදූප කතා කරන්න. බේසමක් කොහොදන්නේ? බේසමක් කොහොම අපි වෙලාවක් තියපොත්. මේ දැන් දිරක්ෂේ හරි මරු කතාවක් කිව්වා මේ මතකද මේ 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 වැඩසටහන ගැනම කතා කර කර ඉද්දී මේ වමගෙන් අහනවා අයියේ මේ මේ දේශපාලනය ගැන එහෙම මොනවා හරි කතා කරනවද මම කියන්නේ නෑ එහෙම දෙයක් කතා කරන්නේ නෑ කියලා ඊට පස්සේ මම ආයෙ වාගෙන් පෙරලා ඇහුවා මේ මේ මොකක්ද ඇත්තට මාට මොනවා හරි අදහසක් තියෙනවද කියලා නෑ මට නම් හිතෙන්නේ දැන් මේ පක්ෂ දෙකේ පාටක් මේ නන්ද දෙකත් මාරු කරගත්තා නම් හරි කියලා මේ 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 රටේ තියෙන දේවල් ආර්ථිකය හෝ වේවා ජීවන වියදම හෝ වේවා මේ මේ ආදී අපටත් දැනෙ නැගෙන දේවල් ටිකක් තියෙනවානේ මේ පක්ෂපාත ભેදයක ඉන්නේ මේ මම අහන්නේ ඒවා අපි අපේ ජීවිත ඇතුළට ගන්නවද ඒවා අපට අපේ වැඩ කරගෙන යන ඉස්සරහට බාධාවක්ද නැත්නම් අපි ඇඟපන් නැති කරලා ආදුරු ඇතිච්ච මිනිස් වගේ වැත්තකටලා ඉන්නවද මට නම් අනාගතයක් නැති ඉන්න ගමන්නේ හරි සමස්තයක් විදිහට ගත්තාම මේ මම ගහපු හය ඇති මට හිතෙන කමක් නැව කියන්න. හයක් ගාලා වැඩි ඉවර කරලා දැන් මම. මේ සමස්තයක් විදියට ගත්තාම මේ මෙහෙමයි මට එහෙම දේශපාලනය ගැන එහෙම ලොකු අවබෝධයක් නම් නැහැ. ඇත්තම කිව්වොත් මම එහෙම වැඩි ෆලෝ කරන්නේත් නැහැ. මට ওই හේන් කණින් කොණින් ඇහෙන දේවල් ගැන විතරයි මම දන්නේ.
මං වැඩිහෙම ගැඹුරට කතා කරන්න කැමති නැහැ ගැන. මං දේශපාලන කියන විෂයට කැමතියි. විෂයක් විදියට හදාරලා නැහැ. විෂයක් විදියට නෑ හදාරලා නැහැ. පාසල යන කාලේ දේශපාලන ගැන පොඩි පොඩි ගෑවිච්ච පාඩම් වලට මම හරි කැමතියි. ඉතිහාස විෂයට කැමතියි. ඒ හින්දා මම ඕ ලෙවල්ස් වලදී ඉතිහාසය වෙනමම ඔප්ෂනල් සබ්ජෙක්ට් එකක් විදියට අරගෙන කරා. ඉතින් ලංකාවේ ඉතිහාසෙට මම හරි කැමතියි. ඉතිහාසය මේ දේශපාලන මේ දේවල් වලට මම ආසයි ඒවා ඉගෙන ගන්න අහන්න බලන්න. ඒ ඇරෙන්න එහෙම දේශපාලනය කරන්නවත් එහෙම කැමැත්තක් නැහැ. ඉතින් මෙහෙමයි ඉතින් රටක් සංවර්ධනය වෙනවා. ඉතින් අපි මොන දේ කරන්න ගියත් ඉතින් මිනිස්සු විවිධයි. ඉතින් ඒගොල්ලන්ට එක එක අදහස් තියෙනවා. අපිට හැම කෙනෙක්වම සතුටු කරන්න බෑ. අපි දන්න එක ඕනම කෙනෙක් ඉතින් විවිධ මිනිස්සු ඉන්නකොට අපිට එක දෙයක් කරා කියලා මුළු රටක් අපිට සනසන්න සතුටු කරන්න බෑ. ඉතින් මං ඉතින් මේ ඇත්තමකොත් මම බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා. මං කැමති රටක් සාමයෙන් නිදහසෙන් ඉන්න ලැබෙන එක මම හිතන්නේ ලොකු පිනක්. මං කාලයක් ඒ කියන්නේ යුද්ධය කියන අත්දැකීම අපි විඳලා තියෙනවානේ පාසල යන කාලේ. ඒ බය ඒ දේත් එක මං ජීවත් වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක ගත්තම් දැන් දැනෙන නිදහස මට ඇත්තටම හොඳයි. තනියම වුණත් පාරක බැහැලා යන අම්මා මට නිදහස දෙනවා. ඉතින් ඒක මං ඇත්තටම අගය කරන දෙයක්. නිදහසේ ඉන්න ලැබෙන එක මට ඇත්තටම ලොකු දෙයක්. සංවර්ධනයේ පැත්තෙන් ගොඩක් දේවල් සිද්ධ වෙනවා රටේ. ඒවත් ආසයි බලන් ඉන්න රටක් ලස්සන වෙනවා. ඉතින් මේක ඇස්සේ තව තව ගොඩක් දේවල් තියෙනවා වෙන්න. ඉතින් හැම දෙයක්ම හොඳින් වෙයි කියලා තමයි මම විශ්වාස කරන්නේ. මොකද මම කැමති නෑ තවත් යුද්ධයක්වත් කලබලයක්වත් රට තුළ ඇති වෙලා මේ හැම එකකින්ම අන්තිමට කලාවෙන් නැස්ති වෙන්නේ. කලාවට පරිහානියක් නොවන දෙයක් මං බලාපොරොත්තු වෙන අනාගතයේදී දේශපාලන පැත්තෙනුත් වෙයි කියලා. මේ හොඳ විදිහට රට සංවර්ධනය වෙලා හොඳ දෙයක් අනාගතේ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි හොඳයි හොඳයි. අපි යමු මේ රන්තරු පුන්සඳේ. රන්තරු පුන්සඳ ගිලුනාදෝ සුජාත අත්තනායක මහත්මිය සිහින හතක් චිත්‍රපටයට මං චිත්‍රපටය බලලා නැහැ. ඒ චිත්‍රපටයේ ගීතයක් බොඳ වී ගිය ආදරයක් නැති වුණු ආදරයක් ගැන කියන සින්දුවක්. හැබැයි මෙලඩි එකේ හැම වෙලේ දුකක් නැහැ. සංගයක් නැහැ මෙලඩි එකේ. හරිම නිකන් එකත් නැටවෙනව නැටවෙන්නේ නැහැ. නමුත් ඒ කියන්නේ අපිට අපුඩිය ගන්න බලන් සින්දුවක්. නමුත් ඇයගේ කටහඬේ ඒ හැඟීම් තුළ ඒ දුක තියෙනවා කියලා මට හිතෙනවා. මං ආස ගායිකාවක් සුජාත අත්තනායක මහත්මිය. ඉතින් ඒ ගීතය තෝරගත්තා. අපේ පරම්පරාව ඇයට ඒ වගේ වචන එහෙම ගීතයක් තුළින් ඇහෙන්නේ නැහැ. හරි ලස්සනට ඒ නැති වුණු ආදරය ගැන කියනවා. ඉතින් බොඳ වෙලා ගිය ආදරය ගැන. ඉතින් රන් කූඩු අමතක වෙයිද ඔය වගේ ලස්සන දේවල් තියෙන ඒ සින්දු ඇතුළේ. ඉතින් මම ඒකට ආසයි. ජීවිතේ වටිනාකම ලැබෙන්නේ මොනවටද? මොනවටද දෙන්නේ වටිනාකම? නියම මිල තක්සේරු කරන්නේ තහවුරු කරන්නේ මොන දේවල් වලටද? මම මිල කියන්නේ සල්ලි වලින් නෙමෙයි. මම ජීවිතේ වටිනාකමක් දෙන්නේ මගේ හැඟීම් වලට, මිනිසුන්ට, ආදරයට. ආදරය කියන හැඟීමක් නෙති. ඒ දේවල් වලට තමයි මගේ ජීවිතේ වටිනාකමක් තියෙන්නේ. ලෞකික දේවල් වලට මගේ එහෙම ලොකු බැඳීමක් නැහැ. අයි ලෞතුරු සොයක් වෙනවද? ලෞකික දේවල් වලට බැඳීමක් නැහැ. එහෙමත් නෙවෙයි. මොකද මං එහෙම ආධ්‍යාත්මික පැත්තෙන් එහෙම එහෙම කෙනෙකුත් නෙවෙයි. මං ඉඳලිටල පල්ලියට යන මං කැතෝලික ආගමේ ඉඳලිටල පල්ලියට යන්නේ. ඉතින් මං විශ්වාස කරන්නේ මේ හැම ඉරිදම ඕක දැන් අපේ අම්මාන් ඉන්නා නම් දැන් බැනුම් අහනවා. කවන්නෑ මේ හැම ඉරිදම මං විශ්වාස කරන්නේ මං පල්ලි යන්න ඕනි කියලා. ඒක මගේ හිතේ තියෙන ආගම. මං කාටවත් වැරදක් කරන්නේ නැත්තම් මං කියන්නේ මං හැම වෙලම හරි දෙම මං හොඳින් ජීවත් වෙනවා කියලා. මං කාටවත් වැරදක් කරන්නේ මම මට වැරද්දක් කරගත්තොත් මිසක් මේ මං හිතන්නේ එහෙම අපි ඇලී ගැලී ඉන්න ඕනි කියලා. මං දන්නවා ජේසු තුමන් මට ඕනම කාර්යවේකදී මාත් එක්ක ඉන්නවා කියලා. ඉතින් ඒ හැඟීම මට ඇති. පල්ලිත් යනවා. ඉතින් අම්මලා තාත්තලා සතුට කරන්න. අපි ජීවිත කාලෙම ඒකනේ කරන්නේ. අනිත් අය සතුට කරනවා. අපි ඇත්තටම සතුටක් ලබන්නේ නැහැ. මට එහෙම හිතෙනවා. දැන් ඉතින් මං එහෙමත් හිතෙනවා. ඒ කියන්නේ මොන දේ කරත් අපි කරන්නේ අනිත් අයගේ සතුට වෙනුවෙන්. ඇත්ත
ඇත්තටම හිතලා බැලුවොත් අපි ජීවිතේ සතුටක් ලබනවාද කියන තැන පොඩි ප්‍රශ්නයකුත් තියෙනවා. ඔව්. අපි මේ ප්‍රශ්න උත්තර හොයමු වැඩසටහනින් පස්සේ. තව වැඩසටහනකදී. නෑ මගේ අර මේ මගේ ප්‍රශ්නට උත්තරය හම්බුනේ නෑ මට. වටිනාකම ලැබෙන්නේ හැඟීම් වලට කියලා ආදරයට කියලා එතනින් පැන්න වෙනද. ලෞකික බවයි ලෞතුරු සුවයයි හොයන්නේ කියලා වැඩි පිට බෑන්නේ. ජීවිතේ මම හිතන්නේ ජීවිතයට වටිනාකමක් ලැබෙන්නේ හැඟීම් තුලින්. හරි. මම මෙහෙම අහන්න. ඔබ මං කැමති නැහැ තවත් දිගට ඇදගෙන යන්න. දිනක්ෂි ආදරයටද වැඩිම වටිනාකමක් දෙන්නේ විරහවටද? දැනට නම් මං හිතන්නේ වැඩි වටිනාකමක් දීලා තියෙන්නේ ඒක මං හිතන්නේ දෙපැත්තට සමබරව තියෙන දෙයක්. කෝල ෆ්‍රෙන්ඩ් අවස්ථාවක් ගන්න වෙයි. එහෙනම් ආදරය විරහව කියන්නේ දෙකක්. ආදරය කරොත් තමයි හොඳ විරහ අත්දැකීමකුත් ලබන්න පුළුවන්. මම හිතන්නේ විරහයක් ලබන්න නැති ජීවිතයක් වැඩකුත් නැහැ. ඒ වයසට ගිහිල්ලා හරි විරහාවක් ලබන්න ඕනේ බැඳලා හරි විරහාව ලබන්න ඕනේ මං හිතන්නේ. ඒ ලැබෙන අත්දැකීමෙන් තමයි මං හිතන්නේ පන්නරයක් ලැබෙන්නේ. ඉස්සරහට අපි ආදරය කරොත් ඒ ආදරේ තියාගන්න පවත්ව ගන්න ගොඩනගා ගන්න ආදරයට ආදරය කරන්න ඒ විරහාවෙන් ලොකු පන්නරයක් ලැබෙනවා. ගොඩක් විරහාවල් තියෙනවා නම් හොඳයි. ගොඩක් විරහ අත්දැකීම් මේ ඉතින් මෙහෙම තමයි කියන්නේ විරහව හොඳයි ආදරය හොඳයි. රහසක් මම කියමි පෙර දානොකි. ඒකත් හරිම මිහිරි තනුවක්. ඒ කියන්නේ ආදරය ගැන කියවෙන ගීතයක්. ගොඩක් වෙලාවට මම හිතන්නේ ලංකාවේ වැඩිම තියෙන විරහ ගීත වෙන්නේ නැති. විරහ ගීත. ආදර ගීත ඇහෙන අඩුයි. මේක හරිම සුන්දර ගීතයක්. ඕකත් තියෙන හොඳම වෙලාව චිත්‍රපටයේ මට මතක. එච්.ආර්. ජෝතිපාල මහත්මයා සමග ඇන්ජලින් ගුණතිලක මහත්මිය ගායනා කරන්නේ. දැන් තියෙන මට ওই ගීත වලට ආස ওই වගේ ගීත මං හිතන්නේ දැන් නිර්මාණය වෙන්නේ නැත්තේ අපේ දැන් කාලේ සිනමාවෙත් පොඩි පසුබෑමක් තියෙන හින්දා වෙන්නේ නැති. ඒ කාලේ සිනමාවයි දැන් සිනමාවයි පොඩ්ඩක් අපි බැලුවොත් ඉනරගෙන ඒ කාලේ ගීත නිර්මාණ බිහි වෙන්න උනත් සිනමාවෙන් ලොකු ඒ චිත්‍රපට වලින් ලොකු රුකුලක් දීලා තියෙනවා. මොකද ඔය ගීත ගොඩක් චිත්‍රපටයේ ඇතුලේ කතාවත් එක්කනේ නිර්මාණය වෙන්නේ. දැන් කාලේ ගොඩක් වෙන්නේ සින්දුවක් හදලා ඒක අපි චිත්‍රපටයක ඇසුරට ඔබනවා. ඉතින් සිටුේෂන් එකක් එක්ක ගීතයක් නිර්මාණය වෙන්නේ නැහැ. ඉතින් ඒකත් එක්ක තමයි මම හිතන්නේ අපිට විවිධ රසවල විවිධ ආකෘතිවල චිත්‍රපට ගීත දැන් මේ පරම්පරාවේ අපිට අහන්න නොලැබෙන එකට ඒක හේතුවක් වෙන්න ඇති. දැන් කාලේ අර චිත්‍රපටයක් කරද්දී ඒ චිත්‍රපටයේ සිටුේෂන් බිල්ඩ් අප් වෙන විදිහට නෙවෙයි ගීතයක් නිර්මාණය වෙන්නේ. දැන් ඒ කාලේ ඒක ලොකු ලොකු ප්ලෑන් එකක් මේ ස්ක්‍රිප්ට් එක ලියද්දිම ඒක ඒගොල්ලෝ මේ ගීතයක් ඒ සිටුේෂන් එකට අනුකූලව තමයි පද රචනය උනත් කරන්නේ. ඒකයි අර චිත්‍රපටයේ සිටුේෂන් එකකින් සිටුේෂන් එකට ගීත ලියුවාම විවිධ සින්දුනේ. එක එක සිටුේෂන් එකට හරියන්නේ නැ නෙලියන්නේ. ඒකයි අපිට විවිධ සින්දු අහන්න තියෙන්නේ. දැන් නෑ ඒක. ඉතින් සින්දුවක් හදලා ඒක ඔබනවා. ෆයිට් එකක් උනත් එවනේ. ෆයිට් එකක් කරලා ෆිල්ම් එකට ඔබනවා. ඒක නෑ අදාළත් ඒක නෑ සමහර වෙලාවට. මං කියන්නේ මේ ඔක්කොම නිර්මාණ නෙවෙයි. බහුතරයක් නිර්මාණවල. ඉතින් මේ ඔය ගීතයක් මේ හරි ලස්සනයි. ඒ වගේ ගීත නැහැ. ඒකේ දැන් නිකන් අර හදවත ගැහෙන එක නිකන් ලස්සනට කියන ටික් 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 ටික්. ඉතින් අර හරි ලස්සනයි. ඉතින් හරි සමහරට හරි බොළඳ ආදරයක් ගැන හරි ලස්සනට හදවතට දැනෙන විදිහට අපේ මූණට හිනාවක් එන විදිහට ඒගොල්ලෝ කියලා තියෙනවා සහ ලස්සනට ඒගොල්ලෝ හැඟීම් එක්ක ගායනා කරලා තියෙනවා. ඒ හැඟීම් එක ගායනා කරන්නත් ඒගොල්ලෝ අර සිනමා නිර්මාණය ඇතුලේ ගායක ගායිකාවන් උනත් ඉන්නවනේ. දැන් ගායක ගායිකාවන් ගොඩක් වෙලාවට චිත්‍රපටයේ මොකද්ද වෙන්නේ සිටුේෂන් එක මුකුත් දන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඉතින් ඒකට අපිට ඒගොල්ලන්ට දොස් කියන්න බෑ. ඒ අපිට දැන් ඒ හැදිලා තියෙන වටපිටාවත් එක්ක එහෙම අපිට කරන්න වෙලා තියෙනවා. ඉතින් මම ඒකයි මේ ගීතයට ආස. ලස්සන ගීතයක්. මම ආසයි ඒකට. දැන් පෑ දෙකක්
පුරා විවිධ දෑ කියවුණා කිව්වා සමහර දේවල් කල්පනා කරමින් කතා කරා සමහර දේවල් එකපාරටම කතා කරා සමහර තැන්වලදී හැංගීම් බර වුණා දෝ වගේ මට හැංගීමක් ඇති වුණා හැබැයි මට මේක පෙන්වන්න විදිහක් නැහැ මේ Facebook page එක හරහා ගනුදෙනු කරන කවුරු හරි ඉන්නවා මතක පදත් එක්ක මේ වර ගන්න වීඩියෝ ක්ලිප් එක අප්ලෝඩ් කරාම බලා ගන්න පුළුවන් ඒ කාලේ ඉතින් ගොඩක් ජනප්‍රිය මේ බලන්න නැතු අහන දේවල් ඉතින් මේක ජනප්‍රිය වෙයිද අනිවාර්යෙන් අනිවාර්යෙන් මේ ගොඩක් ශාවි මට හිතෙන්නේ අදහසක් විදිහට මේ කාට හෝ හැඟීමක් නිදහස් කරගන්න මේක ප්‍රයෝජනවත් වේවි දැන් එහෙම එහෙම මේ අවස්ථාවට අනුකූලව විවිධ විදිහේ මේ ඉරියව් මේ අභිනයන් මට එහෙම දකින්න පුළුවන්කම ලැබුණා ඒක නිසා මම මේ අහන්නේ මේ මේ දැන් පැය දෙකකට ආසන්න කාලයක් ගීතත් අහගෙන හිටියා දැන් ගීත නිවැරදි කරන්න දෙයක් නැහැ දිනක්ෂිට මොනවා හරි තියෙනවා නම් මේ දැන් නංගි කෙනෙක් විදිහට මට ඒක කියන්න පුළුවන් මොනවා හරි තියෙනවා නම් මේ මොහොතේ කියපු දේවල් එක්ක නිවැරදි කරගන්න දැන් ඒකට අවස්ථාවක් තියෙනවා අනවශ්‍ය දෙයක් කියුණා. මොකද කියුණාද? නෑ නෑ මම මම දැන් මොකද නෑ. මම නිකන් ඇහුවේ. මම නිකන් ඇහුවේ. සමහරුන්ට එහෙම හිතෙනවනේ. මෙහෙමයි මං කිව්වේ මට හිතට දැනුණු දේ. අර අයියා කිව්ව වගේ සමහරක් දේවල් අපිට ඇත්තටම කෙලින් කතා කරන්න බැරි දේවල් තියෙනවා. බලමු ඉස්සරහට පුළුවන් වෙයිද දන්නේ නැහැ. මං මට හිතට දැනුණු දේ මට හරි ආසයි මෙහෙම කතා කරන්න පුළුවන් වුණ එක ගැන මං එහෙම කතා කරලා නැහැ කවදාවත් වැඩසටහනකදී ඔව් සහ මමත් ඒකට කැමතියි සහ ඒකට වෙන ගෞරවයක් තියෙනවා මේ ඒක පිරිනැමිය යුතුමයි මෙහෙම ඒක ඔන්නෑ කියන්න ඕනේ නැතුනේ ප්‍රෝග්‍රෑම් එක කරලා නංගි මාරු කියනවට වැඩිය නෑ ඒ ගෞරවය ඔබට කොහොමදත් හිමි වෙලා තියෙනවා ඒක අපි දන්නවා ඔබටත් හිමි වෙනුනේ එහෙම කතා බහකට එකතු කරගත්තාට මේ මට ඇත්තටම මෙහෙම අවස්ථාවක් ලැබිලා නෑ ජීවිතේ කියන්නේ මට දැනෙන දේවල් ගැන කතා කරන්න ගොඩක් වෙලාවට අපි ගියාමත් අනිත් අයට ඕන විදිහට අපි කතා කරන්නේ ඉතින් අපිට හිතට එකඟව කතා කරන්න ලැබෙන අවස්ථා අඩුයි ඉතින් මම හිතන්නේ එහෙම මගේ කටින් එහෙම වැරදි දෙයක් පිට වුණාද කියලා. වැරද්ද පෙරමුණේ තියාගෙන මම නිවැරදි කරගන්න කිව්වා නෝවේ. මේ දැන් ඒක සමහර අවස්ථාවලදී සිද්ධ වෙනවා. මම අර අරම කිව්ව එක හරි නෑ නේද? ඒක අපරාධය අයින් කරන්න තිබුණා. එහෙම මට හිතනවා. ගොඩක් වෙලාවට එහෙම හිතනවා. ඒ කියන්නේ මම මොන හරි දෙයක් කියලා ඊට පස්සේනේ මම කල්පනා කරන අපරාධ මම එහෙම කිව්වේ. නෑ ඒත් කමක් නෑ. කමන්නේ මට මට ඕනේ දෙන්න මං කියයි. එහෙම කියලා හිතලා මම මේක සාධාරණීකරගෙන කරගන්නවා. මං කියන්නේ මට හිතට එකඟව මට දැනෙන දේවල් මට අර හැමෝම සතුටු කරන දේවල් කියන්නත් බෑ. ඉතින් රස්සාවට එක වින්දේ ඕන. ඉතින් ඔව් ඉතින් මම ඉතින් මං හිතන්නේ මං කියපු දේවල් ඔක්කොම ඇත්ත. සහ මෙහෙමයි දැන් අපිට දැන් අපි මිනිස්සුනේ. අපි ඉතින් වෙනස් වෙනවා අපි. කියන්නේ දැන් මේ කියන දේ සමහරලාට අපිට තව කාලෙකින් අපි වෙනස් අදහසක් දරන්න පුළුවන්. ඉතින් ඒක වෙන්න පුළුවන්. ඔව් වෙන්න පුළුවන්. දැන් තියෙන මතේ නෙමෙයි. දැන් මං මීට අවුරුදු දෙකකට හිටපු කෙනෙක් නෙමෙයි මම දැන්. මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා හිටපු කෙනෙක් නෙමෙයි. මම මීට අවුරුදු 2 3කට කලින් මං වෙනමම විදිහකට මං හිතුවේ. ඒ කියන්නේ මම මට ඕනේ ඉස්සර මට ඕනේ හැමෝම සතුටු කරන්න. ඒ කියන්නේ මම කැමති නෑ කාටවත් මං ගැන වැරදි ඉම්ප්‍රෙෂන් එකක් යනවට. මට එහෙම මානසිකත්වයක් තමයි තිබුණේ. ඊට පස්සේ මම ඒ ගැන හිතලා ඇයි ඉතින් මං එහෙම කරන්නේ? මට ඕන දේ මට කරන්න බැරි නම් ජීවිතේ වැඩක් නැහැ. කොහොමද අනාගත නැති ඒකනේ. හිතේ මං දැන් මං වෙනස් විදියට ඒ කියන්නේ එහෙම හිතලාම හිතන නෙමෙයි නවතිත මං හිතනවා එහෙම මට ඕන විදිහට මම දැන් ජීවත් වෙනවා. ඒකට බාධාකුත් නෑ. මගේ හිතට සතුටුයි ඒක. ඉතින් මට ගොඩක් කට්ටිය ප්‍රේක්ෂකයෝ එහෙම ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ මට ගොඩක් ආදරෙයි. ඒගොල්ලෝ ගොඩක් ආදරෙයි මං ඉන්න විදිහට එහෙම කියනවා. ඉතින් සමහරට දැන් මගේ ඇත්ත අදහස් දැනගත්තට පස්සේ ආදරේ නැති වෙන තුලම කවුරු හරි ඇත්තටම මට ආදරේ කරන අය මත් එක්ක ඉඳී කියලා මං විශ්වාස කරනවා. මට ඉතින් මෙහෙමයි මට කියන්න තියෙන කට්ටියට මේ අපේ මොනාටවත් හිර වෙන්නේ නැතුව කාටවත් ඕන විදිහට ජීවත් නොවේ අපිට හිතට දැනෙන විදිහට ජීවත් වෙන්න පුළුවන් නම් තමයි ජීවිතේ හොඳ. ඒගොල්ලන්ට එතකොට අනාගතයක් තියෙයි. මේ මට නැති වුණා. නෑ ඉතින් අපි දන්නේ නැහැ නේ අපි කොච්චර කල් ජීවත් වෙයිද. තව
ඒකයි මං විශේෂයෙන් මුකුත් හිතන්නේ මෙහෙම ප්ලෑන් කරන් ඉන්නේ නැත්නම් අපි දන්නේ නැහැ ඊළඟ මොහොතේ මොනවා වෙයිද කියලා. දැන් සල්ලි තිබ්බ කියලා දැන් සල්ලි තියනවා කියන එක නෙවෙයි. නමුත් දැන් අතේ කීයක් හරි තිබ්බත් හෙට වෙද්දී ඒක නැති වෙන්න පුළුවන් ඉතින්. ඉතින් අපි හැම දෙයකටම මුණ දෙන්න ලෑස්ති වෙලා තමයි ඉන්න ඕනේ. ඉතින් මෙහෙම හිටියම ලේසි. එතකොට මෙතනින් පහළට වැටුණත් මට ගානක් නැහැ. මට ජීවත් වෙන්න පුළුවන්. මම මෙහෙම ලොකු කමකට එහෙම කියනව නෙවෙයි. නමුත් මට එහෙම ප්‍රශ්නයක් නැහැ. මම රංගන ශිල්පිනියක් වුණාට මම එහෙම මම බස් එකේ තමයි යන්නේ ගොඩක් වෙලාවට ත්‍රිවිල් වල. මට එහෙම ගැටලුවක් නැහැ. නමුත් ගොඩක් අය මට කියනවා එහෙම වෙන්න එපා. ඔයා ස්ටාර් කෙනෙක්. ඔයා ඒක මේන්ටේන් කරගන්න එහෙම කියනවා. නමුත් මට ඕනේ නිදහසෙන් පොළවේ පය ගහලා ඉන්න. ඉතින් මම ඒක කරනවා. හොඳයි නේද? කියන්නේ දැන් ඒක අදහසක් විදිහට මම කියන්නේ මේ ජීවිතය තුළ එහෙම අපට පිළිවෙත් පුරන්න පුළුවන් නම් මේ කියන්නේ ඒ පිළිවෙත් පිළිමම තමයි ජීවිතය අවබෝධ කරගන්නවා කියන්නේ. අවබෝධ කරගැනීම තමයි අවසානයේ අපි ජීවිතේ පූර්ණත්වයට පත් වෙනවා කියන එක. ඒක 100%ක් ඒක ආගමික ශාස්ත්‍රවරුන් වශයෙන් අපට වෙන එකක් නැහැ. හැබැයි අපේ ජීවිතය තුළේ අපට සකසුරුවම් ජීවිත විලාසිතාවක් පොඩි ෆැෂන් එකක් හදාගන්න පුළුවන් අපේ සෙල්ෆ් ස්ටයිල් එකක් හදාගන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ පිළිවෙත් පිළිම උඩ. එහෙම මං කියන්නේ අර රැඩිකල් වෙන එකවත් එහෙම දෙයක් නෙවෙයි. රැඩිකල් චරිතයකුත් නෙවෙයි. කලවට මේ ගොඩක් රැඩිකල් කියලා පෙන්නන අයත් රැඩිකල් නෑනේ. ඒ මොකද ගොඩක් අය හිතන්නේ ගොඩක් අය හිතන්නේ පෙනුම හදාගත්තම රැඩිකල් කියලා. කොණ්ඩෙ ටිකක් වවහගෙන ලූස් ෂර්ට් එකක් හරි කලිසමක් හරි අඳගත්ත පමණින්ම කෙනෙක් රැඩිකල් වෙන්නේ නැහැ. ඉතින් ඕකත් අපේ පරම්පරාවේ ගොඩක් දකින්න දෙයක්. බොහෝ වෙලාවට ඒ කියන්නේ අපි මේ බන කියනෝනේ මේ අපි අතනොත් මේ දේවල් අඩු වැඩි වශයෙන් සිද්ධ වෙනවා වැරදි විදිහට. මේ වැරදි තැන් වලින් අල්ලගත්තාම දේවල් පස්සේ අපි වැරදි විදිහට තමයි දුවන්න පෙළඹෙන්නේ සහ වැරදි අර්ථකථන අපේ ජීවිත ඇතුළේම අපි නිෂ්පාදනය කරගන්නවා නිපදවා ගන්නවා. ඒවා අපි නිපදවා ගන්න අපි තනියම භුක්ති විඳින්නේ නැහැ. ඒවා සමාජයටත් දෙනවා අපි. ඒක වෙනවා. හරි ගමන්නේ අර මේ සඳුළුතලේ කුමාරි ජයමංගලම් සුභමංගලම් කවද්ද කියලා මම අහන්නේ. මේ ගීතේ තෝරගෙන තියෙනවා මේ කවදා හරි දවසක එකක් සිද්ධ වෙයි කොහොම කිව්වද? ජයමංගලම් සුභමංගලම් විවාහ ජීවිතයට එළඹෙන යුවලකට මම හිතන්නේ උචිතම ගීතයක්. ඔකේ විශේෂත්ව කිහිපයක්ම තියෙනවා. මේ විශේෂත්වය තමයි ඔක තාත්තිගේ චිත්‍රපට ගීතයක් පෙරලිකාරයෝ චිත්‍රපටයේ. ඒකේ විජය කුමාරතුංග මහත්මයා, එතකොට තනූජ කාජල්ගේ අම්මා සහ සමන්තිලන රෝල් මහත්මියයි ක්ලීටස් මෙන්ඩිස් මහත්මයයි ඒ අය තමයි නිර්මාණයේ පෙනීන්නේ ඔය ගීතයේදී. සහ මේ කරුණාරත්න අබේසේකර මහත්මයාගේ අවසන් චිත්රපට ගීතය කියලා තමයි මට දැනගන්න හම්බුනේ. සහ ඔහුගේ 303 වෙනි චිත්‍රපටය තමයි පෙරලිකාරයෝ. 1983 මාර්තු දීලා තියෙන ඊට පස්සේ තමයි ඔහු මියදුනේ ඒ 1983 වසරේම. ඉතින් මිය යන කලින් ලස්සන ගීතයක් තමයි දීලා තියෙන්නේ. මේ ඒකෙත් ලස්සන්ට ආදරය, විවාහය තෙලඹෙන දෙන්නෙක්ට ඒ ජීවිතේ සුන්දරත්වය ගැන මම හිතන්නේ හොඳ පන්නරයක් ගීතය තුළින් ලබා දෙන්න උත්සාහ කරලා තියෙනවා. ඒක අහද්දිත් හිතට ලස්සන හැඟීමක් දැනෙනවා. ඉතින් ගීතයට මං ආසයි. එහෙම විවාහ වෙන්න හැඟීමක් දැනෙනවා නෙවෙයි. මේ නිකන් ඒ කියන්නේ හිතට ලස්සන හැඟීමක් දැනෙනවා අහද්දි. ඒක හැබැයි හින්දි මෙලඩි එකක්. වචන ටික අලුත් වචන වුණාට මෙලඩි එකයි වචනයි ඔක්කොම අලුත්. කරුවන්කල් මේ යන්න කලින් ලියපු ගීතේ දිනක්ෂි සමුගන්න කලින් ආනවා වැද වැඩසටහනින්. මේ හොඳයි. මේ අපි අර සාම්ප්‍රදායික කතාවට එන්න ඕනේ නැහැ. මං හිතන්නේ හැමෝටම මේ වෙලාවේ පේනවා, දකින්නවා, ඇහෙනවා මොනවද මේ වෙලාවේ කරන්නේ, මොනවද ඉස්සරහට වෙන්නේ කියන දේවල්. කතා කරපු දේවල් ඇතුලේ අපට ගන්න දේවල් බොහොමයි. කියන්නේ මේ වැඩේ ඇතුලේ එහෙම අපට සම්මුඛ වෙන්න වුණ කාරණා ඇතුලේ මම පෞද්ගලිකව සන්තෝෂ වෙනවා. මේ අපට අපේ බල පරම්පරාව ඇතුළෙන් මේ වගේ අදහසක් ආපු එක සම්බන්ධයෙන් එහෙම අදහසක් ආය අපි කියන්නේ අයිඩියා එක එහෙම ඉන්නවා කියන එහෙම අදහසක ඉඳීම මම හිතන්නේ අපට මේක ඇතුළේ මොකක් හරි සංවාදයකට මුල පුරන්න කාරණාවක් හොයාගන්න පුළුවන්කම ලැබෙවි. ස්තුතියි. දිගටම සින්දු අහන්න. පොත් කියවනවා.
දැන් ආයිත් පටන් ගත්ත ටිකක් කියවන්න පාසල් යන කාලේ නම් හරියට කියවනවා පොත් ඊට පස්සේ ඉතින් වැඩත් එක්ක ගොඩක් මග ඇරුණා දැන් ආයිත් පොඩ්ඩක් එහෙම මෙහෙම පොඩ්ඩක් කියවන්න ඉතින් වෙලාව හදාගන්න එක තමයි අමාරුම දේ ඉතින් යන එන ගමන් හරි කියවන්න පුළුවන් නම් අර කලින් කියපු පූර්ණත්වයට පත් වෙන්න පුළුවන් වේ අනාගතයකට හැදෙන්නේ හරියටම හරි හරි නංගි බොහොම ස්තුතියි මම ස්තුතියි අනාගතයක් හැදේ නිසක වශයෙන් අනාගත නිර්මාණය වෙලා ඉවරයි මම හිතන්නේ සිතුවිල්ල ඇතුලේ කොච්චර කිව්වත් කාටට ඉඩ දෙන්නේ නැහැ සිතුවිල්ල නෑම කියපන් කියලා තමයි කියන්නේ ඒකට නිර්මාණය වෙලාසන අනාගතයක් මේ හොඳයි ජය වේවා ඔබ ස්තුතියි මට ආරාධනා කරාට මට ඇත්තටම ගෞරවයක් මේ වගේ වැඩසටහනකට සම්බන්ධ වෙන්න ලැබුණ එක තරුණ පරම්පරාව නියෝජනය කරමින් මොකද මං අහලා තියෙන දැකලා තියෙන්නේ ගොඩාක් ප්‍රවීණ සහ මම විශේෂයෙන්ම ගරු කරන අපි අර ලංකාවේ චරිත විදියට හඳුනන කට්ටියව තමයි මේ වැඩසටහනට සම්බන්ධ කරගෙන තිබුණේ. ඉතින් ඒ අය අතරේ නම් මම අර එක කොනක තමයි ඉන්නේ පොඩි නිකන්. ඔයාගේ තක්සේරුව හදාගන්න ඕනේ මම තක්සේරුවෙන් උඩ යන්නේ කියන එකත් අපට තේරෙනවා සහ හැඟෙනවා දැනෙනවා. එහම උඩ යනවා නම් මං හිතන්නේ මෙලහට ගිහිල්ලා. ඉතින් ඇත්තටම මට සතුටුයි මේ වැඩසටහනට එන්න ලැබුණ එක ආරාධනා කරපු එකට සහ මට නිදහසේ මට දේවල් කතා කරන්න සහ මං කැමති ගීත සහෘදයන් එක්ක බෙදා හදාගන්න මට ලැබුණු අවස්ථාවට අයියටත් බොහොම ස්තුතියි වැඩසටහන ලස්සන්ට මෙහෙව්වට අමාරුයි දන්නේ නැතු මාව නෑ නෑ අමාරුයි දන්න දෙයක් නැහැ හොඳයි විශේෂයෙන්ම මහ පොළොවේ පය ගාලා ඉන්න එකට ස්තුතියි හම්බෙමු ජය වේවා ජය වේවා